අයිබෝන් හැමෝටම අපලට මාව ඇහෙනවද කියලා ඉස්සර චූට්ටක් කියන්න මාව ඇහෙනවද වලට ඇහෙනවා ඇහෙනවා හරි දැන් පටන් ගමු වැඩේ ආමින් මේක සම්පූර්ණ කරලා කියලා දෙන්න මේ වල මතකද තෙරපියුටික් ඉන්ඩෙක්ස් නේද මේ ඊයේ ක්ලාස් එකේ කරපු දෙයක් අර තීරින් දාන ටග්ගල එක කියලා දෙන්න තෙරපියුටික් ඉන්ඩෙක්ස් කියන්නේ මොකද්ද ටොක්සික් ඩෝස් එකට තෙරපියුටික් ඩෝස් එකේ රේෂියෝ එක තමයි කියන්නේ ඒක වයිල්ඩ් තෙරපියුටික් ඉන්ඩෙක්ස් කියලා තියෙනවා නැරෝ තෙරපියුටික් ඉන්ඩෙක්ස් කියලා තියෙනවා වයිල්ඩ් තෙරපියුටික් ඉන්ඩෙක්ස් කියුවා සාමාන්‍යයෙන් එකේ ගොඩක් ඈත හරි නැරෝ තෙරපියුටික් ඉන්ඩෙක්ස් කියුවා එකට ආසන්නයි මේකේ මයින් එක අපි සේෆ්ටි නැස් එක හරිනේ බයි අද යන අපි පාඩමට ඔයාලට මම ගිහිල්ලා කරේ ටිකක් ගැඹුරු පාඩමක් අද ඒක ඉතිරි කොටස ඉවර කළා දාමු හදින් මෙහෙමයි ඒකේ තියෙන්නේ ඔයාලට මතක ඇති මම කතා කරේ ඩයුරටික් කියන පාඩම මේ පාඩමේදී ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙන්න ඇති වෙනදා අපි කරපු හයිපර්ටෙන්ෂන් පාඩමේදී උනාට වඩා යම් දෙයක් ඔයාලට මේකෙන් ලැබෙන්න ඇති හරි රයිට් බලමු ඩයුරටික් වල ක්‍රියාකාරීත්වය කොහොමද කියලා මම සාමාන්‍යයෙන් කාම කියුවේ නැහැ හැබැයි එදා පොඩි කොටසක් මම කරා ඊට කලින් ඔක්කොටම කලින් අපි බලන්න ඕනේ normal function එක හරි මම normal function ආයෙ චූට්ට මතක් කරන් දීලා යන්නම් ඔයාලට මතකයි මෙතන බෝමන් කැප්සූල් එක තිබ්බා හරි බෝමන් කැප්සූල් එකෙන් මොනවද උනා කිව්වේ මෙතන තියෙනවා මොකද්ද proximal convoluted tubule එක PCT හරි ඊට පස්සේ මොකද උනේ thin part එක loop of Henle හරි loop of Henle descending colon and ඊට පස්සේ ascending colon එකේ ඒකේ thick part එක තිබ්බා මෙතනදී දුන්නත් මේක ලොකු දෙයක් නෙවෙයි නා මිනාට වෙන්න නැත්නම් මේකේ දිශේ අපෝ ටික් පාර්ට් එක තියෙනවා හරි මේ ටික් පාර්ට් එක ඊට පස්සේ වෙන්නේ මේ විදිහට කන්වලුටඩ් ටිබියුල් එක ඩිස්ටල් කන්වලුටඩ් ටිබියුල් එක ඊට පස්සේ කොටස මේ නැති වගේ හිතනවා අන්තිමට හඳුන්වන්න කුඩා සෛලක් තියෙනවා හැබැයි මේවා බැඳලා තියෙන සඳ රන් ද්‍රව්‍යයකින් හරිද ඊට පස්සේ මං කිව්වා තවත් මේ ටැන් ටැන් වල සෛල තියෙනවා මං ඒවත් එක දෙක ටිකක් ලොකු කරලා ඇඳලා පෙන්නන්නම් හරිද මේ විදිහට තියෙනවා මොකද තියෙනවා සෛල ඊට පස්සේ මේ ප්‍රදේශයත් ගත්තාම මේකෙත් තියෙනවා මොනවද මේ විදිහ සෛල තියෙනවා මේ විදිහට හරි උදා සෛල තියෙනවා ඒ කියන්නේ මේක සෛලයක් මම ලොකු කරලා ඇඳලා තියෙනවා වල කියලා දෙන්න කොහොමද මේකේ මම කිව්වා සාමාන්‍යයෙන් මිනිත්තුවකදී කොච්චරක් විතර උදිරේ මේ වෙනවද මේ රුධිර වහන වෙනවා හරි රුධිරේ ගමන් කරන මාර්ගය
මේ හાર્ට් එකෙන් එන රුධිරය වලට පෙනීම විදිහට පේන්නේ නැහැ නේද? හાર્ට් එකෙන් සාමාන්‍ය එන ප්‍රමාණය මම කියව අතු කරන්න ඕනේ. වල කට්ටි ගියද තේ කිව්වා. මෙන්න මේ විදිහට එනවා කියලා. හරි. දැන් මොකද උනේ? මේකෙත් තියෙනවා හાર્ට් එකෙන් සාමාන්‍යයෙන් ලීටරයක් අපිට එරනවා විනාඩියකදී. නේද? ලීටරයක් එරනවා කිව්වා. ඊට පස්සේ මේ ලීටරෙන් සාමාන්‍යයෙන් සෛල ප්ලාස්මා ගත්තාම මිලිලීටර 600ක් විතර තියෙනවා. මේ 600ෙන් සාමාන්‍යයෙන් 100ට 20ක් ෆිල්ටර් වෙනවා. ඒ කියන්නේ 120ක් විතර ෆිල්ටර් වෙනවා පහෙන් එකක්. හරි? මිලිලීටර 120ක් විතර ෆිල්ටර් වෙනවා. මේ 120ෙන් තියෙනවා මොනවද? එකක් තමයි සෝඩියම් අයන තියෙනවා. බයිකාබොනේට් අයන තියෙනවා. හරි බයිකාබොනේට් අයන තියෙනවා. මේ ප්‍රදේශයට අපි කියනවා ලූමන් එක පැත්තට විහිදලා තියෙන ප්‍රදේශයට අපි කියනවා මොකද ලුමියර් සයිට්. ලූමන් එකෙන් පිට තියෙනවා ඒ එරෙහිව තියෙනවා අපි කියන බේසල් ලැටරල් සයිට් කියලා. හරි මේ සෙල් එකක පැති දෙකක් තියෙනවා. මේ ලුමිනල් සයිට් එකේ එක තැනක තියෙනවා මොනවාද සෝඩියම් ඇතුළට අරගෙන H+ අයන පිට කරන තැනක් හම්ප් එකක්. සෝඩියම් ප්‍රෝටෝන් ෆෝටෝන් කියලා අපි කියන්නේ. ඊට පස්සේ එතනින් සෝඩියම් ඇතුළට ගන්නවා. මේ ප්‍රදේශයේ තියෙනවා සෝඩියම් හරි පොටෑසියම් ෆෝටෝන් එකක් තියෙනවා. ඒ කියන්නේ සෝඩියම් පොටෑසියම් ATPase භාවිත කරලා යවනවා සෝඩියම් අයන තුනක් එළියට. හරි පොටෑසියම් අයන දෙකක් ඇතුළට ගන්නවා. මෙහෙම මේ හැමතැනම මේ තෛල තියෙනවා. හරිද? එතකොට මේ ව්‍යුහය ගත්තහම මේක ඇතුළේදී සාමාන්‍ය සෝඩියම් එළියට දාලා පොටෑසියම් ඇතුළේ එකතු වීමක් තමයි සිද්ධ වෙන්නේ. මෙතන ඊට පස්සේ මම කිව්වා බයිකාබොනේට් අයන. හරි මේ ප්‍රෝටෝන් එක්ක එකතු වෙලා හදනවා කාබොනික් ඇසිඩ්. කාබොනික් ඇසිඩ් H2CO3. මේ කාබොනික් ඇසිඩ් මත ක්‍රියාත්මක වෙනවා එක්තරා එන්සයිමයක් කාබොනික් ඇන්හයිඩ්‍රේස් කියන එන්සයිමෙන්. එයා ක්‍රියාත්මක වෙලා එයා කඩනවා මොනවාද? කාබන් ඩයොක්සයිඩ් සහ H2O බවට ජලයේ බවට. හරි මේ කාබන් ඩයොක්සයිඩ් ලිපිඩ් සොලියුබල් එයා ඇතුළට එනවා සයිඩ් ඇතුළට. ඇතුළෙත් තියෙනවා කාබොනික් ඇන්හයිඩ්‍රේස් එන්සයිමේ. එයා ක්‍රියාත්මක වෙන්නේ මේකේ ප්‍රතිවිරුද්ධ විදිහට. ඒ කියන්නේ ඇතුළේ තියෙන ජලය සමග මේ කාබන් ඩයොක්සයිඩ් එකතු කරලා මොනවද වෙන්නේ? හදනවා ආපහු කාබොනික් ඇසිඩ්. H2CO3 හදනවා. හරි ඒක කරන්නේ කාබොනික් ඇන්හයිඩ්‍රේස් ඉන්හිබිටරකින්. එයා මොකද කරන්නේ? ආපහු කැඩිලා ප්‍රෝටෝන් එක මෙතනට ගෙනින් දෙනවා. මෙතනින් බයිකාබොනේට් අයන හදනවා. හරි මේ බයිකාබොනේට් අයන මේක හරහා එළියට යනවා මොනවත් එක්කද? ක්ලෝරයිඩ් එක්ක. හරි ක්ලෝරයිඩ් එක්ක මෙයා එක්ස්චේන්ජ් කරගන්නවා. මෙයා ඉන්ටර්ස්ටිෂියම් එකට යනවා, බ්ලඩ් වලට යනවා. බ්ලඩ් වලට බයිකාබොනේට් කියන්නේ මොකද වෙන්නේ? බයිකාබොනේට් කියන්නේ මොන වගේ එකක්ද? ඒක ඇවිල්ලා බාෂ්මික දෙයක්. හරි? ඒ කියන්නේ ඇල්කලෝසිස් වෙනවා. රුධිරය ඇල්කලෝසිස් වෙනවා. හරි ඇල්කලයින් වෙනවා. හරි මේ කන්ඩිෂන් එකදී අපි ඇල්කලෝසිස් කියලා. හරි මේ හරිය ගොඩාක් මොකද වෙලා තියෙන්නේ? පාරගම්‍යයි ජලයට අවශ්‍ය තරම්. හරි ජලයට පාරගම්‍යයි ඕන තරම් ජලය එහාට මෙහාට යනවා. ලවණ 125 කට වැඩි ප්‍රමාණයක් මේ ප්‍රදේශයෙන් ඉවත් වෙලා යනවා. හරි ওই ටික මම කිව්වා. ඊට පස්සේ මම ආවා මෙතනට. මේ ඔස්සේ මැග්නීසියම් සහ කැල්සියම් කියන දෙක යන්නේ නැහැ. මැග්නීසියම් සහ කැල්සියම් කියන දෙක යන්නේ නැහැ. වල තුට්ටක් විය මදින දැන් පේනවද? right මොකද වෙන්නේ? මැග්නීසියම් කැල්සියම් යන්නේ නැහැ. එයාලා යන්නේ කොහොමද? පැරාසෙල්ලුලර් රූට් එකෙන්. ඒ මොනවද? මෙතන මෝ ඉලෙක්ට්‍රෝ පොසිටිව් වුණොත් විතරයි. හරිද? ඒක වෙන්නේ මේ විදිහට. ඒක වෙන්නේ තමයි මෙතන තියෙනවා මොනවද? සෝඩියම් අයන සහ පොටෑසියම් අයන සහ ක්ලෝරයිඩ් අයන දෙක. මේ හරහා ඇතුළේ දෙන සිස්ටම් එකක් තියෙනවා. හරි
අපි ඒකට කියවා සෝඩියම් පොටෑසියම් 2 ක්ලෝරයිඩ් ෆෝර් ට්‍රාන්ස්ෆර් ප්‍රෝටීන් එකක් කියලා. ඒ ප්‍රෝටීන් එක හරහා මේක ඇතුළට මොනවද එන්නේ? සෝඩියම් වෙනවා, පොටෑසියම් වෙනවා, ක්ලෝරයිඩ් අයන වෙනවා. මේ හැමතැනම මම කියපු විදිහට මොනවද තියෙන්නේ? සෝඩියම් පොටෑසියම් ATPase තියෙනවා. ඒ කියන්නේ සෝඩියම් එළියට විසි කරනවා අයන 3ක්, පොටෑසියම් ඇතුළට ගන්නවා අයන 2ක්. මේ හැමතැනම මේ වැඩේ තියෙනවා. හැබැයි දැන් ඔයාලට පේනව ඇති මේකෙදි තවත් එක ක්‍රමයක් තියෙනවා. මේ ඇතුළේ දැන් පොටෑසියම් ලෙවල් එක වැඩි වෙනවා. පොටෑසියම් එළියට යන්නේ නැහැ නේ. මෙහෙමුත් වෙනවා, මෙහෙමුත් වෙනවා. ඇතුළේ වැඩි වෙනවා. ඒකින්ද පොටෑසියම් එළියට දාන්න පොටෑසියම් channel තියෙනවා. පොටෑසියම් channel කියලා ඒවට කියන්නේ. ඒවා එළියට යනවා. දැන් පොටෑසියම් මේක ඇතුළේ එළියට යනකොට වැඩි වෙන පොටෑසියම් ටික යනකොට මොනවා වෙනවද? ඇතුළේ තියෙන පොටෑසියම් එළියට යනකොට මේ ප්‍රදේශයේ more electro positive. More electro positive. දැන් ධන ආයනික තත්වයක් තමයි තියෙන්නේ. ධන ආයනික තත්වයේ හින්දා මොකද වෙන්නේ? කැල්සියම් සහ මැග්නීසියම්ට තවදුරටත් යන්න අවශ්‍යතාවයක් නැහැ උඩට. ඇයි ඒ? මේ හරි ඉලෙක්ට්‍රෝ පොසිටිව්. පොසිටිව් වුණාම එයාලා කරන්නේ එයාලා මේ සෛල හරහා යන්නේ නැතුව සෛල අතරින් එළියට යනවා. අපි ඒක කියනවා පැරා සෙලියුලර් රූට් එක කියලා. පැරා සෙලියුලර් රූට් එක. මොකද දැන් පැරා සෙලියුලර් රූට් එක හරහා මොනවද යන්නේ? කැල්සියම්, මැග්නීසියම් ගමන් කරනවා. හරි රයිට් දැන් අපි උත්තර ගියසති කතා කරපු පළවෙනි ඖෂධ කාර්යය තමයි මොනවාද? ලූප් ඩයුරටික් නේද? ලූප් ඩයුරටික් ඒ අර්ථයෙන් මම ඔයාලට කියන්නේ නැති ඒකේ ඇක්ෂන් එක ඔයාලා ලිව්වද කියන එක මට මතක නැහැ. මට පොඩ්ඩක් කියන්න කවුරු ලූප් ඩයුරටික් ගැන අපි ලිව්වද කවුරු යහන් ඉන්නවද? ලූප් ඩයුරටික් ගැන කිව්වද? දිවස දිවරේ රයිට්. ඔන්න ඕකේ මේ කතා විශේෂයෙන් වැදගත්. ඔන්න දැන් ලූප් ඩයරටික් එක ක්‍රියාත්මක වෙන විදිය මේ බලන්න. ලූප් ඩයරටික් එක සාමාන්‍යයෙන් ඒක ඇවිල්ලා රුධිරයේ ඔස්සේ අපි ෆ්ලූසමයිඩ් කියන ඩ්‍රග් එක බිව්වොත් ඔයාලා දන්නවා එතන තියෙන ඩ්‍රග්ස් හතර ෆ්ලූසමයිඩ්, ටෝසමයිඩ්, එතක්ලයිනික් ඇසිඩ්, බියුමෙටනයිඩ්. ඔන්න ඩ්‍රග්ස් හතර. හරි? මේවා එනවා රුධිරයේ ඔස්සේ රුධිරයේ ඇවිල්ලා මෙතනින් ෆිල්ටර් වෙනවා. ෆිල්ටර් වෙනවා. කිසි ගැටලුවක් ආපහු රියැක්ෂුවකුත් වෙනවා මෙහින්. මෙහින් නැවත ශ්‍රාවය වෙනවා මෙතනට. ඊන කිසි ගැටලුවක් නැහැ. ලූප් ඩයලටික් එක එන්න ඕනි. කොහෙද? ලූමන් එකට එන්න ඕනි. කොහෙද? නෙෆ්‍රෝන් එකේ ලූමන් එකට එන්න ඕනි. මේක හරහා ගමන් කරලා තමයි මේ මෙතනට එන්න ඕනි. මෙතෙන් මෙයා ආවට පස්සේ මොකද කරන්නේ? මේ සෝඩියම් පොටෑසියම් 2 ක්ලෝරයිඩ් සිස්ටම් එක මොකද වෙන්නේ? බ්ලොක් කරලා දානවා. හරි බ්ලොක් කරලා දාපුවාම මොකක්ද වෙන්නේ කියලා පේනවනේ ඔයාලට. මොකද වෙන්නේ? සෝඩියම් ඇතුළට යන්න බෑ, පොටෑසියම් ඇතුළට යන්න බෑ, ක්ලෝරයිඩ් ඇතුළට යන්න විදියක් නැහැ. මේ ප්‍රදේශයේ සෝඩියම් පොටෑසියම් ගහණය වැඩි. හරි? දැන් මොකද වෙන්නේ? ගහණය වැඩි. හරි? එතකොට ඇතුළට යන්න බෑ. දැන් මේකෙන් එළියට විසි කරන්න සෝඩියම් නැහැ. හරි? සෝඩියම් අඩුයි. හැබැයි ඇතුලේ මොනවද ලදින්නේ? පොටෑසියම් ලෙවල් එකක් චුට්ටක් අඩුයි. ඇයි ඒ? පොටෑසියම් දැන් මෙහින් එන්නේ නැහැ. හරි? මෙහින් එන්නේත් නැහැ. හරි? මෙහින් එන්නේත් නැහැ. එතකොට මොකද වෙන්නේ? මෙහෙම එන්නේ නැති වෙනකොට අපිට පොඩි ගැටලුවක් තියෙනවා. මේ ඇතුලේ මේ හරියේ පොටෑසියම් ලෙවල් එක අඩු වෙනවා. පොටෑසියම් ලෙවල් එක අඩු වෙනවා. එහෙම අඩු වුණාම මොකද වෙන්නේ? මේ ප්‍රදේශයේ ඉලෙක්ට්‍රෝ පොසිටිවිටි එක හරි? ඉලෙක්ට්‍රෝ පොසිටිව් ගතිය ගොඩක් අඩු වෙනවා. දැන් අඩු වෙනවනේ. දැන් ඇයි පොටෑසියම් දෙන්න විදිහක් නැහැ එළියට. ඒක නිසා පොටෑසියම් අඩු වෙන හින්දා ඉලෙක්ට්‍රෝ පොසිටිව් ගතිය අඩු වෙනවා. දැන් මෙයාලට යන්න පුළුවන් බොහොම පහසුවෙන් මේ වහරා පැරාසෙලියුලර් රූට් එක නේද? කැල්සියම් ට මැග්නීසියම්ද? දැන් කැල්සියම් ට මැග්නීසියම් ට යන්න විදිහක් නැහැ මේක හරයි. මෙතන ඉලෙක්ට්‍රෝ පොසිටිවිටි එක අඩු වෙලා තියෙන දැන්. එහෙම තියෙද්දි මෙයාල තවත් අඩු කරගෙන යන්න විදිහක් නැහැ. දැන් මොකද වෙන්නේ? කැල්සියම් ට මැග්නීසියම් ට යන්න සිද්ධ වෙනවා මේක හරහා. හරි, කැල්සියම් ට සහ මැග්නීසියම් ට යන්න සිද්ධ වෙනවා මේක හරහා. ඒ වගේම මේක ඇතුළේ තියෙන පොටෑසියම් ටත් මේක හරහා යන්න වෙනවා. හරිද? යන්න වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රදේශයට වෙනකොට මැග්නීසියම් ලෙවල් එක වැඩි, කැල්සියම් ලෙවල් එක වැඩි. හරි, ඊට පස්සේ පොටෑසියමුත් යම් ප්‍රමාණයකට තියෙනවා. හරිද? දැන් කියන ලූප් ඩයුරටික් එකක් ගත්තහම වෙන්න පුළුවන් සයිඩ් ඉෆෙක්ට් මට කියන්නේ. පොටෑසියම් ලොස් වෙනවා. යූරින් හරහා පොටෑසියම් යනවා. කැල්සියම් යනවා. නේද? කැල්සියම් යනවා. මැග්නීසියම්
ගමන් කරනවා. ඒ කියන්නේ මොකද්ද? කැල්සියුරසිස්. හරි? කැලියුරසිස්. මැග්නීසියම් යුරසිස්. හරි? ওই තුනම සයිඩ් ඉෆෙක්ට් විදිහට එනවා. ඊට අමතරව මොන වෙන්න පුළුවන්ද? තව ඕනනම් සෝඩියම් උත් ගමන් කරන්න පුළුවන්. නැට්‍රියුරසිස්. නැට්‍රියුරසිස්. හරි? ඊට පස්සේ තව ඕනනම් ක්ලෝරයිඩ් උත් යන්න පුළුවන්. හරි? රයිට් ලූප් ඩයරටික් එක දිහෙනම් ප්‍රශ්නයක් තියෙනවා අපිට. මොකද්ද ප්‍රශ්නේ? මෙන්න මේ කියන ලවණ වර්ග ලොස් වෙනවා යූරින් හරහා ගමන් කරනවා. හරිනේ? ඔබ තමයි පළවෙනි කතාව ලූප් ඩයරටික් වල. ඔයාලට මම ඉන්ඩිකේෂන්, කන්ට්‍රා ඉන්ඩිකේෂන්, සයිඩ් ඉෆෙක්ට් ලිව්වද? ඒවා ලිව්වද ඔයාලා? ඊසතේ දියුත්තකේදී ලියන්න ඇති නේද? රයිට්. එහෙනම් අපි අද යම් මෙන්න මේ පිළිබඳව. ලිව්වනේ සර්. ලිව්වේ නේද? රයිට්. එහෙනම් අපි ඉතින් ලියලා නේද? මේක ඉතින් දිගට යන්න කලින්. රයිට්. එහෙනම් දාගමු එහෙනම්. මෙන්න මේ විදිහට ඔයාලට මම ටියුට් එකක් ගිය සතියේ දැම්මා බලමු එකත් අරගෙන මෙන්න right loop diuretic me tiyenne drugs tika api liwwada drugs tika liwwane prusamide bumetanide tosamide ethacrynic acid man hitanne meke liwwa hari ඊට පස්සේ action mokadda action එක mokadda action එක මේ හරියටම අපි දාගමු මොකද්ද block sodium potassium 2 chloride ट्रांसफर सिस्टम ठीक है लिखवा दापी लिखवा देने दे पाला होता पाला ने आदत क्या ने पाला लिखवा दे किया ना उत्तर दे नहीं खाओ एक्शन ने के लिखवा दे एक्टोन टिक पोर्शन ऑफ असेंडिंग लूप ऑफ हेनले केला इनहिबिटन थ्रू आयन केला में सोडियम पोटेशियम क्लोराइड फॉर ट्रांसफॉर्मेटर्स के अंदर इतना ही दूंगी इतना ही एक्शन है हरी है हरी ये थी टिक पार्ट के बैठे करना मिलने में आप लोग करना हरी ने राइट इधर बस इंडिकेशन लिया था इंडिकेशन वाले दिन का सर लिया हुआ हाइपरकैलेमिया हाइपरटेंशन एचएफ ए वक्को में लिया हुआ ए टिक साइड इफेक्ट वाले නැත ඒ ටික ලියුවා ඉන්ඩිකේෂන් තමයි අවසානට ලියුවා ආ එහෙනම් අපි යන් සයිඩ් ඉෆෙක්ට් වලට දැන් සයිඩ් ඉෆෙක්ට් එක මතකෙන් ඔයාලට කියන්න පුළුවන් නේද කියන්න බලන්න එහෙනම් සයිඩ් ඉෆෙක්ට් මොනවද වෙන්නේ මේ අයන ලොස් වෙනවා මොනවද ලොස් වෙන්නේ සෝඩියම් පොටෑසියම් මැග්නීසියම් කැල්සියම් නේද එහෙනම් කැල්සියම් ලොස් වෙනකොට අපි කියනවා කැල්සියම් යූරින් වල කන්සන්ට්‍රේට් වෙනවා මොකද්ද වචනේ හයිපර් කැල්සි යූරියා හයිපර් කැල්සියුරියා ඊට පස්සේ මැග්නීසියම් මෙයා හයිපර් මැග්නීසි මැග්නීසියම් යූරියා හරි ඊට පස්සේ සෝඩියම් මෙවනවන හයිපර් නැට්‍රියුරියා නැත්නම් නැට්‍රියුරසිස් ඊට පස්සේ පොටෑසියම් මෙවනවන යූරින් වල හයිපර් කැලියුරියා නැත්නම් කැලියුරසිස් හරි නේද රයිට් අපි එහෙනම් දාගමු साइड इफेक्ट कंट्रा इंडिकेशन ली वादे कंट्रा इंडिकेशन ली वादा पी ना सर हाँ इन्होंने ना सर सलाम कंट्रा इंडिकेशन दार नहीं है अत्र मैं पाम को बाइंग जिक करता हूँ मेटाबोलाइज़ेशन निको इंदर मेटाबोलाइज़ेशन एक्सट्रीटेड प्राइमरली थ्रू द यूरिन यूरिन हरा हम तमाई सियाल्ला सिद्ध दें मैं क्यों नहीं अपमाउट गमन कराने नहीं मेरे ड्रग के यूरिन हरा तमाई सियाल्ला सिद्ध दें राइट
contraindication allergy electrolyte depletion electrolyte adu vecha kattiyada vendath ba visheshayam monada calcium magnesium sodium potassium हाँ, एन्यूरिया, सीवियर रीनल फेलियर रीनल फेलियर के कारण सादा बाल की तरह रीनल फेलियर के कारण कुछ समय दिन नहीं आने नहीं आती प्रेगनेंसी एंड लैक्टेशन एक अच्छी तरह दिन नहीं आने नहीं है हेतु है मेकर प्लेसेंटल बैरियर का हर हाँ गमन करना හරි ඔයාලට මේක පේනවා ඇති right pregnancy and lactation right මට ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා විශේෂයෙන් මෙන්න මේ කොටසෙන් බලන්න මේ කොටසෙන් long term අපි මේ විදිහට renal failure වෙච්ච කෙනෙක් long term crusamide කියන ද්‍රව්‍ය ගන්නකොට මොනවා වෙන්නේ දිගින් දිගටම calcium loss වෙනවා නේද sodium loss වෙනවා magnesium loss වෙනවා calcium loss වුණොත් අපේ level තියෙන calcium level එක මොනවා කරන්න ඕනද level තියෙන calcium level එක සාමාන්‍ය नॉर्मल मट्ट में मेंटेन करांग इंदो अरे मेंटेन करांग इंदे ना अभी मुकाद करांग नोनी कैल्शियम लेवल लेके मेंटेन करांग ना अपे अंगेती है ना अस्थि वाला तीन कैल्शियम अधिन नोनी ब्लड डोले तो जब मुकाद देंगे मैं ब्लड डोले लगाने ना कैल्शियम टिकर नोना देने अस्थि वाले इन तमाई गान बोन मिनरल वाले මොන වගේ ලෙඩක් එන්නේ අස්ති විරෙනවා සර් ඈ අස්ති මේ දුර්වල වෙනවා ඔස්ටියෝපොරොසිස් නේද අන්න හරියට ඔස්ටියෝපොරොසිස් එන්න පුළුවන් එහෙනම් මතක තියාගන්න ක්‍රුසමයිඩ් නැත්තම් මේ ලූප් ඩයුරටික් වල ප්‍රධානම ලොง ටර්ම් පාවිච්චි කරද්දී එන්න පුළුවන් ලෙඩේ තමයි මොකද ඔස්ටියෝපොරොසිස් එන්නේ අයිය කැල්සියම් ලොස් වෙනවා ඒ කියන්නේ කැල්සියම් ලොස් වෙනවා කියන්නේ ලේවල තියෙන කැල්සියම් ලෙවල් එක අඩු වෙනවා මොකද්ද හයිපෝ කැල්සීමියා වෙනවා හයිපෝ කැල්සීමියා වෙනවා රයිට් එහෙනම් අපි දාගමු මෙතනදී මොකද්ද කැල්සියම් ලෙවල් එක අඩු වීම ඒ වගේම සයිඩ් ඉෆෙක්ට් විදිහට මෙන්න මේකත් දාගමු රයිට් දාගන්න සයිඩ් ඉෆෙක්ට් නැත්නම් ඇඩ්වර්ස් ඉෆෙක්ට්
මොනවාද ලේ වල අඩු වෙන්නේ හයිපෝ කැල්සීමියා ලේ වල කැල්සියම් අඩු වෙනවා ඔය ටික දාගන්න හලෝ alkalosis अपे कैलशियम मैग्नीशियम पोटाशियम लवण धन आयन टीके लेवल एव अडून इतने ले अल्कलाइन विनो अल्कलोसिस हर पोटाशियम लॉसो लेवल पोटाशियम लॉसम लेवल अडवेदी हाइपो कैलीमिया हर राइट इट पास तवदागम साइड इफेक्ट दिएट साइड इफेक्ट दिएट මේක තියෙන පරිමාව අඩු වෙනවා බ්ලඩ් වල හයිපෝ වොලුමියා අපි ඒකත් දාගමු හයිපෝ වොලුමියා වොලියුම් එක අඩු වෙනවා ලේවල වොලියුම් එක අඩු වෙනවා මම අර දාන්න පෙන්නන්නේ නේ හයිපෝ වොලුමියා ලේවල පරිමාව අඩු වෙනවා හයිපෝ වොලුමියා आय मुका देने प्रश्न है क्या अभी हाइपरटेंशन पार्ट में पार्ट क्यों रहने हैं प्रश्न है क्या मुका देने परिमाण वाली थी प्रश्न है क्या निकाल वाली है हाइपोटेंशन लगा दी हाइपोटेंशन आई भी देख हाइपोटेंशन अनित तक मेरा ढूंढना हम यूरिक एसिड गमन करने नहीं मेरा हरा यूरिक एसिड मेक हरा गमन करने रीएब्सॉर्ब करो इनका तो नया तो उड़ा करना और नितोर मोड़ क्या ना फिर लेवल यूरिक एसिड लेवल लेकर दी ना उनका देख लिया नहीं हाइप यूरिसीमिया इनका दे हाइप यूरिसीमिया लेवल यूरिक एसिड लेवल लेकर दी हाइप यूरिसीमिया හරි නේද ඊට පස්සේ දාගමු unrelated side effect මේක තාම හරියට හොයාගන්නේ මොකක් සම්බන්ධය කියලා unrelated unrelated side effect මොනවාද unrelated ඒවා හැබැයි තමයි මේක ගත්තාම කන් ඇසීම දුර්වල වෙනවා ඕටොටොක්සික් හරි දාගන්න ඕටොටොක්සිසිටි ओटोटॉक्सिसिटी पैंक्रियास से किसी में इंटर पुलवा पैंक्रियाटाइटिस हरी प्रदाह है लक्षण इंटर पुलवा पैंक्रियास से कर देंगे वाला दान नो आ पैंक्रियास से कहीं ना मुकदमे इंटर पुलवा नहीं किसी में वहीं ना पंचांग के कार्डियो इंटर पुलवा पैंक्रियास से के इधर पास इंटर पुलवा ने बोला था लेवल है सुगर लेवल लेकर वेरी वेरी इंटर पुलवा नहीं था ये इंसुलिन चावे अड़ुवी में हिंदा एक हिंदा उनका देने बोला नहीं डायबिटीज इन द स्कूल ऑफ मेडिसिन राइट डायबिटीज मिलाइटस डायबिटीज मिलाइटस
डायबिटीज मिलाइटस राइट हरी ओण आप दागम इलाट ड्रग इंटराक्षन औषध औषध अंतर्क्रिया एक अहमसी अभी एक दागम ड्रग इंटराक्षन ड्रग इंटराक्षन ड्रग इंटराक्षन ड्रग इंटराक्षन कर्ता අපිට වැඩිපුරම දකින්න ලැබෙන මම ඔයාලට කිව්ව එක තමයි මොනවාද ඇමයිනෝ ග්ලයිකොසයිඩ් එක කියන බලන්න ඇමයිනෝ ග්ලයිකොසයිඩ් මොනවද කියලා ඇමයිනෝ ග්ලයිකොසයිඩ් වල ඇන්ටිබයිටික් ක්‍රයි කියන බලන්න ඇමයිනෝ ග්ලයිකොසයිඩ් මොනවද පොකව් කියන්නේ स्टेप्टोमाइसिन जेंटामाइसिन नियोमाइसिन कैनामाइसिन अमाइनोग्लाइकोसाइड के लिए इस रहने दिया करने इंक्रीज ऑटो टॉक्सिसिटी इंक्रीज ऑटो टॉक्सिसिटी इंक्रीज ऑटो टॉक्सिसिटी හරි ඊට අමතරව සෙෆලොස්පෝරින් ගත්තාම සෙෆලොස්පෝරින් එක මොනවද වෙන්න පුළන්නේ නෙෆ්‍රොටොක්සිසිටි එක නෙෆ්‍රොන් වලට ටොක්සික් වෙන්න පුළුවන් ඒක වැඩි කරනවා ඉන්ක්‍රීස් නෙෆ්‍රොටොක්සිසිටි ඉන්ක්‍රීස් නෙෆ්‍රොටොක්සිසිටි හරි නෙෆ්‍රොටොක්සිසිටි එක වැඩි කරනවා හරි ඊට අමතරව ලිතියම් එක ලිතියම් ගන්න මොකටද අපි ලිතියම් ගන්න මොකටද ලිතියම් ආගෙන නැහැ සසඳ කියන බලන්න ලිතියම් මොකටද අපි පාවිච්චි කරන්නේ ළඟ කිව්වා මතක් වෙන්න ඕන ලිතියම් කාබනේ කාබන් සති මතකද මොකටද ගන්න මේනියා වට නේද एंटीमैनिक ड्रग बाइपोलर डिसऑर्डर राइट राइट इंक्रीज दागन लिथियम लिथियम एक लिथियम वाटर यंड देने इलिएटर लिथियम एंगे कंसंट्रेशन के वैडियो इंक्रीज लिथियम टॉक्सिसिटी इंक्रीज लिथियम टॉक्सिसिटी हरि ने right increase lithium toxicity right එක ඔය වගේ මෙකැනික මේ drug interaction වල මතක තියාගන්න exam එකේ ඉටපු ගමන් අහනවා ඊට පස්සේ තව පුළුවන් වුණා NSAID non steroidal anti inflammatory drugs NSAID එක මොනවා වෙනවද NSAID එක මේ වගේ විශේෂම සෝඩියම් සහ ජලය අගය ඇතුලේ එකතු කරනවා නේද යන්න දෙන්නේ එළියට අන්න එතකොට මොනවා වෙයිද විශේෂයෙන් NSAID පොලිමුත් ඒ වැඩේ කරනවා නන් ස්ටීරොයිඩ් එල් ඇන්ටි ඉන්ෆ්ලමේටරි එකත් ඒ වැඩේ කරනවා අන්නේ වෝටර් සහ සෝඩියම් රිටෙන්ෂන් එක වැඩි වෙනවා දාගන්න increase
sodium and water retention. Retention के अंग्रेजी में क्या कहते हैं? Retention. Retention. हरे sodium सह water retention लेके वैरी बिना. हरे राइट एना कंट्रा इंडिकेशन हरी साइड इफेक्ट हरी ड्रग इंटरैक्शन हरी कोई कटाने के लूप डायरेटिक कोल्ट आता है हरी दे देन अभी हम ईलान कोट सर अपन ईलान कोट सर तमाई अभी हम मेन में प्रदेश है हरी मेन टी को वाला पेन हो ऐतिने हो मेन के पेन हो ने राइट अभी एक टाइम में विजय डे वाला दें दें मंगी का कांड है क्यों रख रहा हूँ ने दें मंग याना मार थायसाइड डायरेक्टिक कोल्ड अभी थायसाइड डोल्ट यान ने खाली कमाने थायसाइड डोल्ट यान कॉपी हर थायसाइड डोल्ट है अभी यार में विजय डे थायसाइड डोल्ट को हम उधर क्रियात्मक वेन्ने हर थायसाइड डोल्ट क्रियात्मक वेन्ने विजय अभी बालों में दें इसको हम उधर वेन्ने खेला ये हम उधर कहाँ गए मम्मी ये अंदर पुआ माखन है सोडियम आयन हरी पोटाशियम आयन सोडियम पोटाशियम एटीपी एंजाइम आधार शक्ति लुमिनल साइड विशेष सोडियम सह क्लोराइड ඇතුළට ගන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා. මොනවාද? මේවට කැමති ප්‍රෝටීන් එකක් තියෙනවා. ඒ ප්‍රෝටීන් එක හරහා යනවා. ඒව සෝඩියම් channel වත් පොටෑසියම් ක්ලෝරයිඩ් channel වත් නෙමෙයි ඒවට කියන්නේ අපි. හරි? අර co-transfer එකක්. සෝඩියම් and ක්ලෝරයිඩ් co-transfer එකක් තමයි ඔය තියෙන්නේ. හරිද? මේ සෝඩියම් සහ ක්ලෝරයිඩ් co-transfer එකෙන් මොකද කරන්නේ? ඇතුළට මේක හරහා එන ලවණ ඇතුළට සෝඩියම් ගන්නවා ක්ලෝරයිඩ් ගන්නවා හරි ඒක ලබන ගානේ මේ සෝඩියම් අයන එළියට විසි කරනවා පොටෑසියම් ඇතුළට ගන්නවා හරි සෝඩියම් අයන එළියට විසි කරනවා පොටෑසියම් ඇතුළට ගන්නවා බලන්න මේ පේන්නේ නැතුව ඇති සෝඩියම් හරි හරිද සෝඩියම් අයන එළියට විසි කරනවා පොටෑසියම් ඇතුළට ගන්නවා දැන් මොකද වෙන්නේ ඊළඟ කතාව තමයි මොකද්ද මේ ප්‍රදේශයෙන් තව විශේෂ දෙයක් ක්‍රියාත්මක වෙනවා ඒ තමයි පැරාත් හෝමෝන් එක ඔන්න මතක ඇති පැරාත් හෝමෝන් එක කොහෙන්ද රිලීස් කරන්නේ ඔයාලට මම එන්ඩෝක්‍රයින් සිස්ටම් එකක් කරන්න කියන බලන්න පැරාත් හෝමෝන් එක කොහෙන්ද රිලීස් කරන්නේ පැරාත් හෝමෝන් එක නිෂ්පාදනය කරන තැන ඉසංක කියන බලන්න පැරාත් හෝමෝන් එක कोई नहीं रिलीज कराएं वो उत्तर देने हैं तो पैराथायरॉइड ग्लैंड देखें नहीं द पैराथायरॉइड ग्लैंड देखें पैराथ हार्मोन ने का बॉडी वेड अप करना में तरह नहीं ओमान पैराथ हार्मोन ने का बॉडी सिग्नल निकाल देना पीटीएच पैराथ है पैराथ हार्मोन ने के निकाल नी वाले का बॉडी सिग्नल निकाल देना वहाँ वही ज මෙතන තියෙනවා channel එකක්. ඒ කියන්නේ කැල්සියම් ගමන් කරන්න පුළුවන් channel එකක් තියෙනවා. මේ channel එක මොනවා කරනවද? open කරන්න කියලා පැරාත් හෝමෝන් එක signal එකක් දෙනවා. මොකද කරන්නේ? පැරාත් හෝමෝන් එක signal එකක් දෙනවා මේ කැල්සියම් channel open කරන්න කියලා. දැන් මොකද වෙන්නේ? දැන් වෙන දේ තමයි මේක.
කැල්සියම් ඔන්න දැන් ඇතුළට එනවා. කැල්සියම් ඇතුළට එනවා. හරි? මොනවා හින්දාද? පැරාත් හෝමෝන් එක දීපු සිග්නල් එක හින්දා. දැන් මොකද වෙන්නේ? පැරාත් හෝමෝන් එක මේ විදිහට සිග්නල් එක දුන්නාම කැල්සියම් ඇතුළට ආවා. කැල්සියම් තව විශේෂ දෙයක් කරනවා. හරි? කැල්සියම් මේ පැරාත් හෝමෝන් එකෙන් තවත් දෙයක් කරනවා. මොනවා කරනවද? මෙයා ආය හුමාරු වෙනවා මොකක් එක්කද? සෝඩියම් එක්කත්. හරි? ආය හුමාරු වෙනවා ඇතුළට එන්න බලන් ඉන්න සෝඩියම් සෝඩියම් ඇතුළට ගෙන්නනවා කැල්සියම් එළියට යනවා. දැන් මොකද වෙන්නේ? මෙතනින් සෝඩියම් එළියට දැම්මා ඒ වගේම එළියට ගියපුවා අපෝ ඇතුළට එනවා. හරිද? කැල්සියම් සහ සෝඩියම් එක්ස්චේන්ජ් එකක් සිද්ධ වෙනවා මොකද? දැන් මේ කැල්සියම් කොහොමද යන්නේ? කැල්සියම් ඉන්ටර්ස්ටිෂියම් එකට යනවා. ඉන්ටර්ස්ටිෂියම් එකෙන් බ්ලඩ් සර්කියුලේෂන් එකට යනවා. හරිද? බ්ලඩ් සර්කියුලේෂන් එකට යනවා. රයිට්? ඕක තමයි සාමාන්‍යයෙන් වෙන දේ. මොකද්ද මේ ප්‍රදේශයේ ડિස්ටල් කන්වලුටඩ් ටිබියුල් එකේ සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? සෝඩියම් ක්ලෝරයිඩ් කෝ ට්‍රාන්ස්ෆර් කියන ප්‍රෝටීන් එක හරහා සෝඩියම් සයිලේ ඇතුළට යනවා. ක්ලෝරයිඩ් සයිලේ ඇතුළට යනවා. ඒ වගේම මොකද කරන්නේ? සෝඩියම් පොටෑසියම් ATPase සහා සෝඩියම් එළියට දාන පොටෑසියම් ඇතුළට ගන්නවා. ඊට අමතරව පැරාත් හෝමෝන් එකේ බලපෑම මත කැල්සියම් channel open වෙලා කැල්සියම් සයිල ඇතුළට ගිහිල්ලා කැල්සියම් සහ සෝඩියම් exchange කරගන්නවා. හරිනේ? දැන් හරි. දැන් වැඩේ ඔයාලට clear. දැන් මොකක්ද වෙන්නේ? මෙතන වෙන function එක තමයි ඔය. දැන් අපි මොකක්ද කරන්නේ? ඊට අමතරව තව මම එකක් කියන්න බලනවා. මේ ක්ලෝරයිඩ් යන්න එපා එළියේ. ක්ලෝරයිඩ් channel උත් තියෙනවා මේකේ. ක්ලෝරයිඩ් එළියට යනවා. හරි? ක්ලෝරයිඩ් ප්‍රොටීන ඇතුළට නේම එළියට යනවා. දැන් මොකද්ද වෙන්නේ? ඔන්න ඔය ෆන්ක්ෂන් එක වෙන්නේ. දැන් අපි මේ ප්‍රදේශයේ පාවිච්චි කරන්නේ මොකද්ද? thiazide diuretic. නේද? thiazide diuretic. හරි? thiazide diuretic දුන්නාම විශේෂ දෙයක් තියෙනවා. හරිද? එයා બ્લોක් කරනවා මෙන්න මේ වෙලෙ. මොකද thiazide diuretic එක ඇවිල්ලා ක්‍රියාත්මක වෙන්නේ මේ මෙතන. හරි? මෙයා બ્લોක් කරනවා මොනවද? සෝඩියම් සහ ක්ලෝරයිඩ් කියන එකේනා හුවමාරු වීම. හරි? එළියේ ඉඳන් ඇතුළට සෝඩියම් සහ ක්ලෝරයිඩ් ගමන් කිරීම બ્લોක් කරනවා. બ્લોක් කරනවා මොකද වෙන්නේ? මෙතනින් සෝඩියම් එළියට යන්න විදිහක් නැහැ. ඇයි ඒ? මෙහෙන් ඉන්නේ නැහැ. සෝඩියම් සහ පොටෑසියම් හුවමාරුව අඩු වෙනවා ගොඩක්. පුළුවන් තරම් අඩු වෙනවා. ක්ලෝරයිඩ් හුවමාරුවත් අඩු වෙනවා. දැන් මොකද වෙන්න ඕනි? ඔන්න ඔය ප්‍රශ්නේ හින්දාම හරි? සෝඩියම්ව දැන් මේ ඇතුළට යන්නේ නැහැ සෝඩියම්. සෝඩියම් මෙහි ඉර වෙලා ඉන්නවා. සෝඩියම් යන්න විදියක් නැහැ. දැන් මොකද වෙන්නේ? මේ ඩ්‍රග් එක දීපු ගමන් මෙයා બ્લોක් වෙනවා. සෝඩියම් දැන් ඉර වෙලා. හරි? හැබැයි කැල්සියම්ට යන්න පුළුවන්. කැල්සියම්ට සාමාන්‍ය පරිදි කැල්සියම් ගමන් කරනවා. මොකද වෙන්නේ? පැරාත් හෝමෝන් එක බලපෑම ඇති කරනවා. එයා කැල්සියම් ඇතුළට ගන්නවා. ගත්තහම කැල්සියම් ටික යනවා. හැබැයි මතක තියාගන්න ලූප් ඩයිලොටික් එකේ thiazide diuretic එක වෙනස්කම් එනකොට මොනවද කියන්නේ වල සමානකම් එනවා කෙලින්ම මේ දෙන්නම එන්නෝ මොකක් කරාද ලූමන් එකට එන්න ඕනේ නේද නෙෆ්‍රෝන් ටිබියුලර් ලූමන් එකට එන්න ඕනේ හරි ඇවිල්ලා ලූමන් එකේ තමයි ක්‍රියාත්මක වෙන්නේ හැබැයි කැල්සියම් ට සෝරි මේ ලූප් ඩයුරටික් කරන ඇක්ෂන් එක මොකද්ද ඉට් બ્લોක් සෝඩියම් පොටෑසියම් ක්ලෝර 2 ක්ලෝරයිඩ් ફોર ට්‍රාන්ස්ෆර් සිස්ටම් එක මෙයා બ્લોක් කරන්නේ කවුද සෝඩියම් සහ ක්ලෝරයිඩ් කෝ ට්‍රාන්ස්ෆර් සිස්ටම් එක. හරි? මෙයා කැල්සියම් මොකද කරන්නේ? ලොස් කරනවා. එළියට යවනවා යූරින් හරහා යවනවා. මෙයා කැල්සියම් මොකද කරන්නේ? කැල්සියම් ගන්නවා ලේවලට. හරි? ඕක විශේෂ දෙයක්. මොකද්ද? ලූප් ඩයුරටික් වලින් කැල්සියම් ලොස් වෙනවා. thiazide diuretic වලින් කැල්සියම් මොනවාද? සේව් කරගන්නවා. ඉහෙනම් මතක තියාගන්න ලොง ටර්ම් හරි ඔස්ටියෝපොරොසිස් තියෙන කෙනෙක්ට හරි ඩයුරටික් එකක් විදිහට පාවිච්චි කරන්න ඕනි මොකද්ද මොන වගේ ඩයුරටික් එකද ලූප් ඩයුරටික් හොඳ නැහැ මොකද්ද හොඳ කැල්සියම් සේව් කරන ඩයුරටික් එක මොකද්ද thiazide ඩයුරටික් හරි thiazide ඩයුරටික් තමයි මේ වැඩේ කරන්නේ කැල්සියම් සේව් කරන හරිද ඒ වගේම බැරි වෙලාවක් වත් අපි මෙහෙම එකක් දුන්නොත් IV ක්‍රූසමයිඩ් එකක් හරි පැරන්ටල් ක්‍රූසමයිඩ් එකක් දෙනවා
දුන්නොත් එහෙම මොකද වෙන්නේ? එයාගේ ක්‍රියාකාරීත්වය මෙන්න මේ ප්‍රබල විදිහට මේක සිද්ධ වෙනවා. වෙනකොට මොනවා වෙයිද? සෝඩියම් ලොස් වෙනවා, ක්ලෝරයිඩ් ලොස් වෙනවා, පොටෑසියම් ලොස් වෙනවා, කැල්සියම් ලොස් වෙනවා නේද? මොනවා වෙයිද මෙයා? ජලය යනවා ගොඩක්. මොනවා වෙයිද? patient become dehydrate patient dehydrate නා ජලනේ අපි එන මොනවද දෙන්න ඕනේ ප්‍රොසමයිඩ් එක දෙන්න ඕනේ මොකක් එක්කද දෙන්න කරන්ට් එක දෙන්න ඕනේ සීලයින් සෝඩියම් ක්ලෝරයිඩ් එක දෙන්න ඇයි ඒක සප්ලිමන්ට් එකක් කියනවා සෝඩියම් ක්ලෝරයිඩ් ලොස් වුණාට අපේ ඇඟට යනවා හරි එහෙනම් මතක තියාගන්න ඒක සාමාන්‍යයෙන් normally long term හරි infusion එකක් හරි දෙනකොට අපි දෙන්නේ with saline sodium chloride හරි right එහෙනම් අපි දාගමු මෙන්න මේක thiazide diuretics ලියාගන්න thiazide diuretics පොඩි note එකක් එතන ලියාගමු හරි thiazide diuretics මොකද්ද වෙන්නේ කියලා අපි දාගමු හරි ड्रग्स टिके लिया गया मुझे सलाम मुझे ड्रग्स टिके सर इतना थायसाइड लेन थायसाइड लाइक डायरेक्टिस के लग करा तो सब एक अत करा दे मैकेनिज्म में क्या लिखा दे एक्शन इंडिकेशन पोशन आदि मैं इतने मैंने दे लिया था फंक्शन ने क्या लिखे नहीं नहीं टूर तक एक आप ही दागम है मैं के वाला दिया ने लेते हुए दिमाग में लिवे ले नहीं मैं तेरे में दे मैं ठीक है लिवा दे मैं क्या कार्य के लिवा ताई ताई दो लिवा दे नहीं लिवे नहीं नहीं तो मांगी बातें क्यों लिए थे मैं के एक और से ताई ताई दो लो वेना दे इतना मैं नोट के दान दे मैं विदिर नहीं thiazide diuretic කියලා. හරි. ඔතන ඔයාලට මම action එක දීලා තියෙන්නේ. හරි. මොකද්ද කරන්නේ මේ action එක? keep chloride and sodium tubule to be excreted in the urine. thus preventing the reabsorption of both in the vascular system. මොකද වෙන්නේ? sodium සහ chloride pump එක block කරනවා. හරි. block කරපුවා මොකද වෙන්නේ? sodium යන ඉන්නේ හැබැයි ඔකේ අපි ලිව්වේ නේ ඉතින් තරුවක් දාලා යන්න it save calcium it save calcium දාගන්න එතන ලියා ගන්න it save calcium හරිනේ right එහෙනම් අපි යන් ඊළඟ කොටසට හරි ඊළඟ කොටස වෙන්නේ මොකද්ද කියලා අපි බලමු ඒ මොකක්ද ඊළඟට වෙන්නේ කියලා බලමු. හරිද? රයිට්. අපි බලමු එහෙනම් මේ විදිහට ඊළඟට වෙන්න තියෙන දේ. ඔබ බලන්න මේකත් හොඳට අහගන්න ඔයාලා. ඊළඟට තියෙන අපිට මෙන්න මේ සෛල జాතියක් තියෙන විශේෂයෙන් අපි ඒකට කියනවා ඉන්ටර්කලෙක්ටර් सेल्स के ला इंटरकलेक्टर सेल ये पीन अंदर ने मुझे ना इंटर कोलेक्टर हरी कलेक्टर हरी कलेक्टर सेल हाय मैं आता हूँ मैं तो दिए ना साइनर जाती है हाँ मैं साइनर जाती है वैसे दे मैं फोन तक एक तक फोकस कराऊँ ना ये हरी थे तंगवाद पीने के बाद ही दे राइट මේකෙ වෙන්නේ මෙන්න මේක. ඔතන තියෙනවා ලුමිනල් සයිඩ් එකේ මොනවද? අර මුලින්ම මම කිව්වේ මෙන්න මේ ප්‍රදේශයේදී කිව්වේ. මොකද? සෝඩියම් ප්‍රෝටෝන එක එක්ස්චේන්ජ් වෙන එක. ඒකම මෙතන සිද්ධ වෙනවා ලුමිනල් සයිඩ් එකේ. හරි? මේකේ හරහා එන සෝඩියම් මොකද වෙන්නේ? මොන එකද එක්ස්චේන්ජ් කරගන්නේ? ප්‍රෝටෝන එකක් එක්ක එක්ස්චේන්ජ් කරගන්නවා. ප්‍රෝටෝන එකක් එක්ක එක්ස්චේන්ජ් කරගන්නවා. දැන් මොකද වෙන්නේ? प्रोटॉन ने का कैसे एक्सचेंज बना पड़ता है मैं की दिए ना वह विशेष दिया राइट सोडियम मैं कैसे लेती है ना वह मुनादर विशेष एंजाइम है
ඔයාලට මතක ඇති මේ එන්සයිමේ මොකක්ද කියලා මොකක්ද එන්සයිමේ මේකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය එකතු කරන එන්සයිමේ මේ දෙක එකතු කරපුවා මොකක්ද හැදෙන්නේ කාබොනික් ඇසිඩ් H2CO3 හරි එතන තියෙනවා කාබොනික් ඇසිඩ් ඇන්හයිඩ්‍රේස් එන්සයිමේ මේ එන්සයිමේ හින්දා කාබොනික් ඇසිඩ් හැදෙනවා මේ කාබොනික් ඇසිඩ් ආපහු කැඩෙනවා මොන බලද්ද බයිකාබොනේට් සහ මෙතෙන්ද H+ මේ H+ එක නිදාස් කරනවා මෙතන බයිකාබොනේට් නැවත රුධිරයට එකතු වෙනවා බයිකාබොනේට් රුධිරයට එකතු වෙද්දී මොකද වෙන්නේ ආපහු රුධිරය බාෂ්මික වෙනවා ඇල්කලයින් වෙනවා හරි බ්ලඩ් බිකම් ඇල්කලයින් යූරින් බිකම් මෝ ඇන්ඩ් මෝ ඇසිඩික් එයි H+ නිදාස් වෙනවා ඇසිඩික් හරි H+ අයන් නිදාස් වෙනවා දැන් මේ තියරියත් එක තමයි අපි මේ මෙතනට යන්නේ හරිද මේ ප්‍රදේශයට යන්නේ ওই තියරියත් එක්ක ඕන් අහගන්න හොදට හරි මේකෙත් සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද අර බේස් ලැටරල් සයිඩ් දෙකේ මොනවද වෙන්නේ සෝඩියම් එළියට විසි කරනවා මොනවද ගන්නෙ පොටෑසියම් ඇතුළට ගන්න හරි සෝඩියම් එළියට විසි කරනවා පොටෑසියම් ඇතුළට ගන්න හරිද දැන් මොකද වෙන්නේ ඕක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ මේකෙත් තියෙනවා විශේෂයෙන්ම මොනවද මේකට අදාළව චැනල් ධාතු එකක් සෝඩියම් චැනල් ආයෙත් තියෙනවා මේකේ පොටෑසියම් චැනල් තියෙනවා හරි සෝඩියම් චැනල් තියෙනවා පොටෑසියම් චැනල් තියෙනවා දැන් බලන්න මේකේ ඉලෙක්ට්‍රෝ පොසිටිව් ගතිය දැන් වැඩි නේද ඉලෙක්ට්‍රෝ පොසිටිව් කැල්සියම් අයන වෙනවා සෝඩියම් අයන වෙනවා H+ තියෙනවා වැඩි දැන් මොකද වෙන්නේ මෙතන තියෙන විශේෂ ක්‍රියාකාරීත්වය සාමාන්‍යයෙන් මෙතන වෙන්නේ මොකද්ද කියලා මං ගිය සතියේ කිව්වා මොකද්ද වෙනවයි කිව්වදනේ ඔතන සාමාන්‍යයෙන් වෙන්නේ සෝඩියම්ට පොටෑසියම් අර විදිහට එක්ස්චේන්ජ් කරගන්නවා ඊට අමතරව මේකේ තියෙන ඇතුළට එකතු වෙන පොටෑසියම් අයන වැඩි ප්‍රමාණයක් ඇයි මේ හරියට සෝඩියම් රීඅබ්සෝප්ෂන් එක ගොඩක් වැඩි නැවත උරා ගැනීම ගොඩක් වැඩි වැඩිපුර සෝඩියම් එළියට යන්න යන්න වැඩිපුර පොටෑසියම් ඇතුලේ එකතු වෙනවා හරි මේ පොටෑසියම් එකතු වෙද්දී මේ ප්‍රදේශයේ විශේෂයෙන් මේ ප්‍රදේශයේ හරි මොනවද තියෙන්නේ ධන අයන තියෙනවා සෝඩියම් තියෙනවා පොටෑසියම් තියෙනවා කැල්සියම් තියෙනවා මැග්නීසියම් තියෙනවා සාමාන්‍යයෙන් එහෙම මේ ක්‍රුසමයිඩ් එකක් දුන්නොත් ඒ වැඩේ වෙනවා මෙතනදී හරිද ඒක නිසා මේ ප්‍රදේශයේ වැඩිපුර සෝඩියම් තියෙනවා සෝඩියම් චැනල් ඕපන් වෙලා සෝඩියම් ඇතුළට ගන්නවා හරි දැන් සෝඩියම් ඇතුළට ගන්නකොට මොකද වෙන්නේ මේ හරියේ තියෙන ඉලෙක්ට්‍රෝ නෙගටිව් ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා ඉලෙක්ට්‍රෝ පොසිටිව් ගතිය අඩු වෙලා නෙගටිව් ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා ඒ නෙගටිව් ගතිය බැලන්ස් කරන්න මොනවද ගේන්නේ ආපහු පොසිටිව් එකක් එළියට දාන්න ඒ කවුද ඒ තමයි පොටෑසියම් හරි දැන් බලන්න වෙන වැඩි මේක ඇතුලේ පොටෑසියම් එකතු වුණා සෝඩියම් එළියට ගියා හරි දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ එකතු වෙච්ච පොටෑසියම් එළියට දාපුවොත් ඒ කියන්නේ යූරින් වලට එකතු වෙනවා ඒ කියන්නේ මේ ඩ්‍රග්ස් මෙතන මේකේ ක්‍රියාකාරීත්වයෙන් හින්දා මොනවද වෙනවද යූරින් වල මොනවද එකතු වෙන්නේ පොටෑසියම් හරි ඒ කියන්නේ කැලියුරසිස් වෙනවා කැලියුරසිස් වෙනවා හරි එහෙනම් මතක තියාගන්න මේ කාණ්ඩයේ මෙන්න මෙතනද ක්‍රියාත්මක වෙනකොට සාමාන්‍ය ෆන්ක්ෂන් එක තමයි මොකද සෝඩියම් පොටෑසියම් එක්ස්චේන්ජ් වෙනවා පොටෑසියම් සෛල ඇතුළ එකතු වෙනවා එකතු වීමකින් ද මොකද වෙන්නේ මේ හරියේ තියෙන ඉලෙක්ට්‍රෝ නෙගටිව් ගතිය බැලන්ස් කරන්න ඉලෙක්ට්‍රෝ පොසිටිව් පොටෑසියම් මෙතනට එනවා ඒ නිසා යූරින් එක බොහොම වේගෙන් පහළට යනවා හරි ඒක ප්‍රතිපලයක් විදිහට පොටෑසියම් ලොස් වෙනවා කැලියුරසිස් වෙනවා හරි ඊට පස්සේ අපිට තියෙන ගැටලුව මේකෙදි වැඩිපුර ධන අයන ප්‍රෝටෝන් තියෙනවා නම් මේ යූරින් බිකම් මොකද ඇසිඩික් හරි වැඩිපුර ධන අයන එන්නේ යූරින් බිකම් ඇසිඩික් යූරින් ඇසිඩික් වෙනවා එහෙනම් මතක තියාගන්න මේ අවසාන කොටසදී තමයි සාන්ද්‍රණය වැඩි වෙන්න පටන් ගන්නවා ඇයි ඒ එක එක ලවණ වල නිග වැඩි වෙනවා ඊට අමතරව මේ ප්‍රදේශෙදි කොහෙවත් ජලයේ උරා ගන්න තැනක් නැහැ. හරි? ජලය උරා ගන්නේ නැහැ, රීඅබ්සෝබ් කරගන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ බලන්න?
ලවණ වර්ග වේගයෙන් පහළට ගමන් කරනවා හරි වේගයෙන් මේ හරියට පහළට ගමන් කරනවා තියෙන ලවණ සියල්ල ඇරිය යනවා හරි ඒ නිසා මෙන්න මේ ප්‍රදේශය ඇවිල්ලා ඉතා වටිනා ප්‍රදේශයක් ඕක තමයි normal function එක ඔකේ හරි මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන drugs මොනවද හා ක්‍රියාත්මක වෙන drugs තමයි මොනවද potassium sparing diuretic හරි අපි ඊට කලින් මෙතන function එක දාගෙන ඉන්නේ හරි කොහෙද මේ මේ ඇවිල්ලා කොහෙද අග්ගම කොටස හරි distal part of the distal convoluted tubule හරි අග්ගම කොටස නැත්නම් සංග්‍රාහක නාලිකා වල හරි collecting tubule වල මුල සහ distal part එක මේ දෙක අතර තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අපි ඒකත් දාගෙන ඉමු හරි ඕන මේක ඇඳ ගන්න ඇඳගෙන ඉවරලා අපි පොඩි note එකක් ඉතින් දාමු දාගන්න පොඩි note එකක් function of the distal part of the nephron nephron ke අග කොටසේ ක්‍රියාකාරීත්වය ඉස්සලා ඇඳගන්න කැඳ ගන්න හරි exchange sodium with potassium using sodium potassium
ATPase. හරි. ඊට පස්සේ දාන්න luminal site open the sodium channel N potassium channel ඊළඟට උදා ගන්න sodium reabsorb and potassium excreted to urine. Right. ड्रग्स प्रदेश ड्रग्स क्रियात्मक पोटैशियम हाई लॉस से ना आपके पोटैशियम सेव कर ड्रग्स तमाय पावर चिकर है उन्हों दे ये तमाय पोटैशियम स्पेयरिंग डायुरेटिक पोटैशियम स्पेयरिंग डायुरेटिक इकन पोटैशियम सेव करने ड्रग्स है ना उन्हों दे ड्रग्स काटर के अंदर उदाहरण उन्हों दे पोटैशियम सेव करने ड्रग्स होते हैं अंतिम नोट महिला पोटैशियम स्पेयरिंग डायुरेटिक पोटैशियम स्पेयरिंग डायुरेटिक पोटैशियम स्पेयरिंग डायुरेटिक ड्रग्स स्पाइनोलेक्टोन एमलोराइड सह पास ट्रायमटेरिन हरे ट्रायमटेरिन अभी इसलाम ड्रग्स अमृतक पोटैशियम स्पेयरिंग डायुरेटिक अभी ड्रग्स मल्ली अना डिस्कनेक्ट फोन रास्ते मल्ली अंडी प्रधान व्यक्ति स्पाइरोनोलेक्टोन स्पाइरोनोलेक्टोन इलाइकिना तमाई एमलोराइड है इलाइकिना तमाई थायमटेरिन थायमटेरिन
एम्ब्लोराइड सायनाइटेरिन एम्ब्लोराइड एंड सायनाइटेरिन राइट එහෙනම් අපි පොටෑසියම් ස්පෙයරින් ඩයුරටික් වල ඇක්ෂන් එක මොකක්ද කියලා අපි දැන් බලන්න යන්නේ. හරි මේක හොඳට අහගන්න. හරිද? රයිට්. මේක ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ මොකක් හින්දාද? මොකක් හින්දාද මේක ක්‍රියාත්මක වෙන්නේ? කාට හරි කියන්න පුළුවන්ද? ඔයාලට මම කියලා දීලා තියෙනවා हाइपरटेंशन पार्ट में जी मां किया लूँगा अपने यंगे ब्लड वेसल लोले संकोचने पालने करने एक तरह संयोगी आती है ना तो मुखाद्य संयोगी एतमाई कर दे एतमाई एंजियो टेंसिन किए निकल या इन्हें एंजियो टेंसिन नोजल किए ना तत्ते या अभी एंजियोटेंसिन वन बावड परिवर्तन करना है प्रेनिन मार्ग एंजियोटेंसिन वन टू बावड परिवर्तन होता है प्रबल इधर ब्लड वेसल कंस्ट्रिक्ट कराने है एक कराने का उद्देश्य एंजियोटेंसिन कन्वर्टिंग एंजाइम मेकिंग है एसीई मार्ग ये सा एंजियोटेंसिन टू वैल्यू है ना बोलते एक तरह देख सिद्ध है ना अपने एड्रिनल कोर्टेक्स के मुकद्दे ඇල්ඩොස්ටරෝන් ස්රාවය වැඩි වෙන්න පටන් ගන්නවා. හරි. ඇල්ඩොස්ටරෝන් ස්රාවය වැඩි වුණාම තමයි ඕම් මෙතන ක්‍රියාවලිය සිද්ධ වෙන්න පටන් ගන්නවා. හරි. ඇල්ඩොස්ටරෝන් ස්රාවය වැඩි වෙනකොට මේ ක්‍රියාවලිය ඔයාලට මතකද එතනත් කිව්වා මම ඇල්ඩොස්ටරෝන් ස්රාවය වැඩි වෙනකොට සෝඩියම් සහ පොටෑසියම් රිටෙන්ෂන් එක සෝඩියම් සහ වෝටර් රිටෙන්ෂන් එක වැඩි වෙනවා කියලා කිව්වා. හයිපර්ටෙන්ෂන් පාඩුවේ. නේද? ඇල්ඩොස්ටරෝන් වැඩි වෙද්දී. ඒක නිසා මොකද වෙන්නේ? එනිසා ජලයේ සහ ලවණ නරවෙන්නේ එකතු වීමෙන් ද බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා කියලා කිව්වා. හරි මේ ඩ්‍රග්ස් කාණ්ඩේ දුන්නහම වෙන්නේ මොනවද කියලා අපි බලමු. හරි සාමාන්‍යයෙන් වෙන දේ. අපි බලමු මෙන්න මේ විදියට. සාමාන්‍යයෙන් මේ කාණ්ඩෙදී මෙන්න මෙතනදී විශේෂම ක්‍රියාවලියක් සිද්ධ වෙන ඇල්ඩොස්ටරෝන් වගේ. හරි ඕම බලාගන්න. දැන් ඔයාලා ඉගෙන ගත්ත ෆන්ක්ෂන් එක වෙන විදිහයි මම මේ කියන්නේ. හරි මේ ඉගෙන ගත්ත දේ දැන් මේ අපි කියන දේ වෙන්නේ කොහොමද කියලා මේ කියන්න යන්නේ. ඕම් බලන්නකො. මෙතන තියෙනවා මම මේක මකලා ටික ලොකු උඩින් දින්නන්නේ. ඒ වගේ පේන ගැටි අඩුයි වගේ. මේ ටික අයින් කරලා ඔය අග කොටස මම ටික ලොකු උඩ ඇඳලා පෙන්නන්න. මේ බලාගන්න මේක හොඳට මල්ලගෙන ජීවිතේ කවදාකවත් මේක අමතක නොවෙන්න තියාගන්න. හරි? රයිට්. මේ බලන්න. මේ තමයි අද කොටස. හරිද? මේ සෛලෙම ටිකක් ලොකුවට ඇඳලා. හරි? ওই සෛලෙ ওই විතර ඇඳලා. දැන් මේකේ තියෙන ගැටලුව තමයි මේ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් වෙන ක්‍රියාවලිය වෙනවා. මොකද්ද? පොටෑසියම් सोडियम එලියට යනවා පොටෑසියම් ඇතුලට එනවා හරි මේක වෙන්නේ මේ ඇඩ්‍රිනල් මෙඩල්ල එකයි කෝටෙක්ස් එකයි හරි දැන් මොකද මේ ප්‍රදේශයේ හරි ඇන්ජියෝටෙන්සින් 2 ලෙවල් දෙක වැඩි වුණා කියලා හිතන්න කිඩ්නියකින් රෙනින් ස්රාවය වුණා ඇන්ජියෝටෙන්සින් 2 ලෙවල් එක වැඩි වුණා ඒකින් මොකද වෙන්නේ ඒ වගේ පොටෑසියම් උත් වැඩි වුණා හරි වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ ඇල්ඩොස්ටරෝන් ස්රාව වෙනවා ඇල්ඩොස්ටරෝන් ස්රාව වෙනවා මේ ඇල්ඩොස්ටරෝන් මොකද කරන්නේ මෙතන තියෙන විශේෂිත වූ එක්තරා ප්‍රදේශයක් ඇල්ඩොස්ටරෝන් ගිහිල්ලා පොඩි වැඩක් කරනවා ඒ තමයි ඇල්ඩොස්ටරෝන් වලට සංවේදී ප්‍රතිග්‍රාහක තියෙනවා මේ ප්‍රදේශයේ මොනවද තියෙන්නේ ඇල්ඩොස්ටරෝන් වලට සංවේදී ප්‍රතිග්‍රාහක තියෙනවා මේක ඇල්ඩොස්ටරෝන් වලට මේ ඇල්ඩොස්ටරෝන් ගිහිල්ලා මේ ප්‍රතිග්‍රාහකයට බැඳෙනවා හරි ඇල්ඩෝ ගිහිල්ලා මේ ඇල්ඩොස්ටරෝන් වල සංවේදී ප්‍රතිග්‍රාහකයට බැඳෙනවා බැඳුනහම මේ ප්‍රදේශයේ තියෙනවා මොනවද
DNA වලට RNA වලට සංවේදී. හරි DNA DNA binding area. හරි DNA binding area ඉති specialize. හරි මේක හොඳට අහගන්න. DNA binding area එකක් තියෙනවා මේ රිසෙප්ට් එකේ. මෙයා මොකද කරන්න ඕනේ? මෙයා යනවා ඇතුලේ තියෙන nucleus එකට. හරි මේ බැඳුනට පස්සේ මේක ඇක්ටිවේට් වෙනවා. මේ DNA binding area එක विविध प्रोटीन हेतु ඇල්ඩොස්ටරෝන් ගියා මෙයා ඇක්ටිවේට් වුණා මෙයාත් එක්ක බැඳිලා මේකට අදාළ විවිධ ප්‍රෝටීන් වර්ග හදනවා හරි විවිධ ප්‍රෝටීන් වර්ග හදනවා ඒ කියන්නේ මේ mRNA වලින් විශේෂ ක්‍රියාවන් තුනක් කරනවා මොනවද මේ ලුමිනල් සයිට් එක මේ පැත්තට අදාළව විශේෂ ෆන්ක්ෂන් තුනක් මෙයා කරනවා ඕම් බලන්න මොනවද කරන ෆන්ක්ෂන් තුන ඩිස්කනෙක්ට් වුණොත් කනෙක්ට් කරගන්න පළවෙනි ෆන්ක්ෂන් එක මෙතන වැහිලා තියෙන සෝඩියම් channel හරි වැහිලා තියෙන එකේනා ඕපන් කරනවා මොකද පළවෙනි ඇක්ෂන් එකේ නේද මේ mRNA වලින් හදන ප්‍රෝටීන් වලින් පළවෙනි ඇක්ෂන් එක තමයි වැහිලා තියෙන ප්‍රෝටීන් channel ඕපන් කරලා දෙනවා sorry සෝඩියම් channel ඕපන් කරලා දෙනවා දැන් මොරේන සෝඩියම් ඇතුළට එන්න පුළුවන් හරි සෝඩියම්ට ඇතුළට එන්න පුළුවන් හරිද? ඕක තමයි පළවෙනි ක්‍රියාකාරීත්වය. හරිද? එතකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ මේකේ වෙනවා මේ ඒ ඇල්ඩොස්ටරෝන් ඉන්ඩියුස් ප්‍රෝටීන් හින්දා මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. හරි? ඇල්ඩොස්ටරෝන් ඉන්ඩියුස් ප්‍රෝටීන් එකේ හින්දා අපිට යම් දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද මේ ඇල්ඩොස්ටරෝන් ඉන්ඩියුස් ප්‍රෝටීන හදනවා. ඒ කියන්නේ මේකෙන් ඇල්ඩොස්ටරෝන් හින්දා හදපු ප්‍රෝටීන් ඇල්ඩොස්ටරෝන් කියලා මෙයා උපදේශන කරා ඒකෙන් දැන් mRNA වලින් ඇල්ඩොස්ටරෝන් ඉන්ඩියුස් ප්‍රෝටීන් හදනවා මේ ප්‍රෝටීන් වල පළවෙනි ෆන්ක්ෂන් එක තමයි මොකද්ද මේ සෝඩියම් channel sorry මට මෙන්න අනිත් පැත්තට කියන්නේ සෝඩියම් channel ටික වහලා දානවා තියෙන ටික හරි මේ ගම්බිකින් තමයි ඔක අනිත් පැත්තට කරන්නේ මේක වහනවා සෝඩියම් channel වහලා දානවා දෙවෙනි ෆන්ක්ෂන් එක මොකද්ද දෙවෙනි ෆන්ක්ෂන් එක තමයි මෙයා කරන දෙවෙනි කාරණේ තමයි මේකේ තියෙන මේ සයිටොප්ලාස්මේ මැද තියෙන විවිධ channel දින මෙයා තල්ලු කරනවා මේ පටලේ ගාව. හරි මේ channel මොනවා කරනද? තල්ලු කරනවා විශේෂයෙන් sodium channel සහ potassium channel තල්ලු කරනවා. හරිද? ඒ කියන්නේ මොකක් වෙනවද? දෙවෙනි function මේක පළවෙනි එක මේක දෙවෙනි එක. මේවා තල්ලු කරනවා. ඊළඟට තව function එකක් කරනවා ඔතනටම විශේෂයෙන් මෙයා කරනවා පොටෑසියම් channel ඕපන් කරනවා හරි පොටෑසියම් channel ඕපන් කරනවා මේ තමයි මොනවද function තුන luminal site එකට කරන්නේ මොනවද function තුන පළවෙනි එක sodium channel වහලා දානවා හරි දෙවෙනි එක මේ මැද තියෙන sodium potassium channel තල්ලු කරනවා පටලේ පැත්තට ඊට පස්සේ තියෙන potassium channel ඕපන් කරනවා හරි ඔන්න ෆන්ක්ෂන් තුන හරි luminal site එකට කරන ෆන්ක්ෂන් තුන and ඊට පස්සේ මෙයාම විශේෂයෙන් කරනවා අනිත් පැත්තට ෆන්ක්ෂන් එකක් මොකක්ද ඒ තමයි මේ ප්‍රදේශය හරි නේද right මේ පැත්තෙන් දැන් මම ෆන්ක්ෂන් තුනක් කිව්වා මේ පැත්තට ඒ වගේම දැන් අපේ base level site එකට මෙයා තව ෆන්ක්ෂන් ටිකක් කරනවා ඕම් බලන්න මෙයා මේ වගේ sodium potassium හුවමාරුවෙන අනුගණන වැඩි කරනවා. මෙයාට ඒ හැකියාවක් තියෙනවා. හරි? ඒ කියන්නේ මොනවද? ඇල්ඩොස්ටරෝන් ඉන්ඩියුස් ප්‍රෝටීන් හින්දා මොනවද වෙන්නේ? සෝඩියම් පොටෑසියම් එක්ස්චේන්ජ් එක වැඩි කරනවා. සෝඩියම් පොටෑසියම් එක්ස්චේන්ජ් එක වැඩි කරනවා. ඒක වැඩි කරද්දි මොකද වෙන්නේ? වැඩිපුර සෝඩියම් යනවා. හරි? එළියට වැඩිපුර පොටෑසියම් ඇතුලේ එකතු වෙනවා. හරි? ඒ පොටෑසියම් මොකද වෙන්නේ? එළියට දානවා. මුත්‍රා අවශ්‍යයෙන් යනවා. හරි? ඔන්න මෙයාගේ ක්‍රියාවලීන් ටික.
අනිත් එක තමයි සංවේදීතාවය වැඩි කරනවා මොනවද සෝඩියම් පොටෑසියම් හුවමාරුවල සංවේදීතාවය වැඩි කරන එකක් ගන්න මෙන්න මේ ෆන්ක්ෂන් හතර තියෙනවා මෙන්න මේ මොනවද ඇල්ඩොස්ටරෝන් ඉන්ඩියුස් ප්‍රෝටීන් හිඳ මේක අපේගේ සාමාන්‍ය ෆන්ක්ෂන් එක ඒකින්ද මොකද උනේ සෝඩියම් එළියට යන ලෙවල් එක වැඩි වුණා හරි පොටෑසියම් ඇතුල් මේකින් මූත්‍රාවට එන ප්‍රමාණය වැඩි වුණා ඕක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මොකද උනේ ඇල්ඩොස්ටරෝන් ස්වභාවය වැඩි වුණා ඇල්ඩොස්ටරෝන් ගිල් ඇල්ඩොස්ටරෝන් වල සංවේදී ප්‍රතිග්‍රාහකෙක් එකතු වුණා එකතු වුණාම මොකද වෙන්නේ එයා ගිහිල්ලා නියුක්ලියස් එකේ මොනවානේ එම්මා වෙන්නේ හදන එක උත්තේජනය කරා ඒකට අදාළ ඇල්ඩොස්ටරෝන් වලට අදාළව ප්‍රෝටීන විවිධ විදිහට හැදෙන්න පටන් ගත්තා මේ ප්‍රෝටීන් වලින් එකක් සෝඩියම් චැනල් ඕපන් කරන්න පටන් ගත්තා දෙවෙනි එක තමයි පොටෑසියම් චැනල් ඕපන් කරන්න පටන් ගත්තා මැද තියෙන පොටෑසියම් චැනල් පටලය දෙස තල්ලු කළා ඊට පස්සේ සෝඩියම් පොටෑසියම් එක්ස්චේන්ජ් එක වැඩි කළා හරි ඕක තමයි සාමාන්‍යයෙන් මොනවාද මේ ඇල්ඩොස්ටරෝන් වලින් සාමාන්‍යයෙන් වෙන ක්‍රියාවලිය හරිද දැන් අපි බලන්න ඕනි මෙන්න මේ ස්පයිරනෝලැක්ටෝන් ට්‍රයම්ෆෙරින් ඒ වගේම මොකද්ද ඇමලොරයිඩ් මේ තුනෙන් මොකද්ද කරන්න කියලා බලන්න ඇමලොරයිඩ් සහ හරි ට්‍රයම්ෆෙරින් වලින් කරන්නේ මොකද්ද මේ සෝඩියම් චැනල් බ්ලොක් කරලා දානවා දැන් මේ ඇරිච්ච සෝඩියම් චැනල් ටික බ්ලොක් කරලා දානවා මොනවද කරන්නේ මෙයා බ්ලොක් කරනවා මොනවද ඇම්ලොරයිඩ් සහ ට්‍රයම්ෆෙරින් මේවා බ්ලොක් කරලා දානවා බ්ලොක් කරපුවම මොකද වෙන්නේ ආ සෝඩියම් යන්න බෑ කොහෙද සයි ඇතුළට යන්න බෑ ඊට පස්සේ දැන් අපි දෙනවා ස්පයිරනෝලැක්ටෝන් ස්පයිරනෝලැක්ටෝන් ලැබිලා කම්පිටිටිව් ඇන්ටගොනිස්ට් එකක් ඒ කියන්නේ ඇල්ඩොස්ටරෝන් තියෙන දැන් හොයාගෙන ගිහිල්ලා බ්ලොක් කරනවා ඕන් දැන් ඇල්ඩොස්ටරෝන් වෙනුවට මන් දෙනවා මෙතෙන්ට සම්බන්ධ වෙනවා මොකද්ද ස්පයිරනෝලැක්ටෝන් දැන් ස්පයිරනෝලැක්ටෝන් සම්බන්ධ වුණා මොකද වෙන්නේ මෙයා ඇක්ටිවේට් වෙනවද නෑ DNA බයින්ඩින් ඒජන්ට් එකේ ඒරියා එක ඇක්ටිවේට් වෙන්නේ නැහැ ඇල්ඩොස්ටරෝන් හමු ඇල්ඩොස්ටරෝන් හමු විතරයි මේක එහෙම වෙන්නේ හරි හැබැයි ස්පයිරනෝලැක්ටෝන් මේක සම්බන්ධ වුණාම ඒ වැඩේ වෙන්නේ නැහැ ඒකින්ද මේ ප්‍රෝටීන් හැදෙනවද ඇල්ඩොස්ටරෝන් නියුස් ප්‍රෝටීන් හැදෙනවද නැහැ ඒකින්ද මේවා ඇරෙනවද පොටෑසියම් චැනල් ඕපන් වෙනවද නැහැ ඊට පස්සේ මේවායි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවද නැහැ හරි හරියට සිද්ධ වෙන්නේ නැහැ සෝඩියම් පොටෑසියම් එක්ස්චේන්ජ් එක අඩු වෙනවා සෝඩියම් චැනල් හැදෙන ඕපන් වෙන එක අඩු වෙනවා හරි ඊට පස්සේ පොටෑසියම් චැනල් ඕපන් වෙන එක අඩු වෙනවා දැන් මොකද වෙන්නේ මේ ඩ්‍රග්ස් දුන්නහම මොකද වෙන්නේ මේවා ඔක්කොම මේ ක්‍රියාවන් ඔක්කොම නවතිනවා පොටෑසියම් සෝඩියම් එක්ස්චේන්ජ් එක අඩු වෙනවා කියන්නේ ඇතුලේ මොනවද එකතු වෙන්නේ පොටෑසියම් සෝඩියම් එකතු වෙනවා පොටෑසියම් අඩු වෙනවා හරි පොටෑසියම් චැනල් වැහිනවා කියන්නේ පොටෑසියම්ට මේකෙන් එළියට එන්න බෑ හරි සෝඩියම් චැනල් වැහිනවා කියන්නේ සෝඩියම්ට මේකෙන් එළියට ඇතුළට යන්න බෑ හරි මේක ඇතුලේ සෝඩියම් කන්සන්ට්‍රේට් වෙනවා හරි මේක ඇතුලේ පොටෑසියම් කන්සන්ට්‍රේට් වෙනවා ඒක තමයි කියන්නේ අපි මේ කාණ්ඩෙට පොටෑසියම් ස්පෙයරින් ඩයුරටික් කියලා. ඒ කියන්නේ පොටෑසියම්ට එළියට යන්න දෙන්නේ නැත. හරි නේද වැඩේ? එහෙනම් පොටෑසියම්ට එළියට යන්න දෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න ස්පයිරනෝලැක්ටෝන් වලින් ඇල්ඩොස්ටරෝන් sorry ඇල්ඩොස්ටරෝන් කියන එකේ බ්‍රෑන්ඩ් නේම් එක ඇල්ඩොස්ටරෝන් වල ක්‍රියාවලිය ඇන්ටගොනයිස් නැත්නම් බ්ලොක් කරනවා. හරි නේද වැඩේ? හරි නේද රයිට් එහෙනම් මතක තියාගන්න ඇක්ෂන් එක හැවුවොත් පොටෑසියම් ස්පෙයරින් ඩ්‍රග්ස් වල හරි මොකද කියන්නේ ඉට් බ්ලොක් ද ඇල්ඩොස්ටරෝන් සෙන්සිටිව් රිසෙප්ටර්ස් බ්ලොක් කරනවා ඇල්ඩොස්ටරෝන් සෙන්සිටිව් රිසෙප්ටර්ස් ඒ වගේම සෝඩියම් චැනල් වහනවා පොටෑසියම් චැනල් වහනවා සෝඩියම් පොටෑසියම් එක්ස්චේන්ජ් එක අඩු කරනවා හරි රයිට් එහෙනම් අපි දාගමු මේ ප්‍රදේශයේ ක්‍රියා නෝමල් ෆන්ක්ෂන් ඔෆ් ද අපි ලියුවනේ ඒකෙදි දාගන්න තව තරුවක් දාලා එතෙන්දම ඇල්ඩොස්ටරෝන් secreted ඇල්ඩොස්ටරෝන් secreted when
aldosterone secreted when angiotensin 2 and potassium become high. Angiotensin 2 and potassium become high. Then aldosterone bind to aldosterone sensitive receptors. In the cells, DNA binding area. DNA binding area become activated and nucleus produce aldosterone induced protein using mRNA. Using mRNA and cause following pahalin thiriwa karana wage danna cause following nethan do following ek activate sodium channel produce new channels अलते सोडियम सह पोटेशियम चैनल हाजिर हो तुमने कर पुश तालू करना पुश पोटेशियम चैनल टू द मेम्ब्रेन पोटेशियम चैनल टू द membrane of luminal site deke patale desata tallu karanawa push potassium channel to the membrane of luminal site hatawini karane बेस लंबे लंबे तरह करने देवा ठीक है activate and increase
sodium potassium ATPase activate and increase sodium potassium ATPase. Hari ini right. ඊට පස්සේ අපි දාගමු ස්පයිරනෝල් ඇක්ටෝන් ඩ්‍රග්ගේ නම දාගන්න ස්පයිරනෝල් ඇක්ටෝන් ඔක බ්‍රෑන්ඩ් නේම් එක ප්‍රසිද්ධ එක තමයි එල් ඇක්ටෝන් ස්පයිරනෝල් ඇක්ටෝන් එහෙම නැත්නම් එල් ඇක්ටෝන් බ්‍රෑන්ඩ් නේම් එක ඒකට හේතුව ඇල්ඩොස්ටරෝන් බ්ලොක් කරනවා කියන එකයි L dextrone, right? Right. L dextrone. Action. Here we are going to action. Competitively, taranga kariva. Competitively. Inhibit the action of aldosterone. Inhibit the action of aldosterone. For again, aldosterone वाला B cube action ठीक ओको मनीषे इधर देख करना. एक यानी sodium potassium activation ATPase activation එක අඩු කරනවා sodium channel මොකද කරන්නේ අර විදිහට close කරනවා ඊට පස්සේ potassium channel close කරනවා නේද එහෙම වුණාම මොකද වෙන්නේ මේක වෙන potassium ටික අඩු වෙනවා නේද අඩු වෙනවා හරි එහෙනම් අපි දාගමු උතරම කරුවක් දාලා මේ කතාව චූට්ටක් ලියාගමු අය ඒව block කරනවා කියමු අය action ඒව කියන්න ඕනේ නැහැ අපි දාගමු cause 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 excretion of sodium දැන් මේක වහපුවා මේකෙදී sodium වෙනවා නේද නේ sodium excretion of sodium and retention of නැත්නම් sparing retention of potassium නේද potassium save කරගන්න potassium save කරගත්තාම level තියෙන potassium level එක මොකද වෙන්නේ වැඩි වෙනවා අපි කියන එකට පරහැදිලි දාගන්න hyperkalemia hyperkalemia level තියෙන potassium level එක වැඩි වෙනවා හරි hyperkalemia right අපි දාගමු වෙන මොකටද මේක පාවිච්චි කරන්නේ හරි මොකටද පාවිච්චි කරන්නේ කාටද කියන්නේ මේක මොකටද පාවිච්චි කරන්නේ loop diuretic in the heavily loss in potassium ඒ වගේ අවස්ථාවෙදී potassium loss වෙන එක නවත්ත ගන්න මේ ඩගේ පාවිච්චි කරන combine කළා හරි loop diuretic එකක් එක්ක combine කළා potassium sparing drugs දෙනවා දාගන්න uses නැත්නම් indication combined therapy with potassium losing diuretic combined therapy with potassium losing diuretic potassium lose karana loss karana diuretic දෙවැනි එක ඇල්ඩොස්ටරෝන් වැඩි වුණාම එන්න පුළුවන් ලෙඩ ඇල්ඩොස්ටරෝන් සාවේ වැඩි වුණාම මොකද වෙන්න පුළුවන් ලෙඩ ඇල්ඩොස්ටරෝන් වැඩි වුණාම දෙයාගන්න දෙවැනි ඉන්ඩිකේෂන් එක
secondary hyperaldosteronism. Secondary hyperaldosteronism. Secondary hyperaldosteronism. අපි ඕකට කියනවා nephrotic syndrome. හරි? Nephrotic syndrome. Cirrhosis පවා ඉන්නේ මේකෙ හින්දා. Nephrotic syndrome. හරි? නැත්නම් cirrhosis. 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 Nephrotic syndrome. Cirrhosis spelling වැරදි නේද? මොකද? Cirrhosis. මේ වින්දුනේ. Cirrhosis. Cirrhosis. ඒ cirrhosis ආපුවම වෙන්න පුළුවන් විශේෂයෙන් cardiac failure වෙන්නත් පුළුවන්. හරි? අවුන cardiac failure. Cardiac failure. හරි? Cardiac failure. ඊට පස්සේ right ඊට පස්සේ දාන්න පුළුවන් තව ඉන්ඩිකේෂන් එකක් එඩීම ඉදිරිමුවක් ආපුවාම දෙක දෙන්න පුළුවන් එඩීම හරි ආය පුළුවන් heart failure වත් අපි පාවිච්චි කරා නේද diuretic heart failure දෙන්නේ මෙව යම්තාව වල පාවිච්චි කරනවා හරි heart failure side effect right then මේක දිහා බලලා බලන්න පුළුවන්ද side effect කියන්නේ side effect කියන්න පුළුවන්ද මේක දිහා හිතලා කාට හරි මොන පිස්සුද නේද right මේ බලන්න බලන්න right පොටෑසියම් ස්පෙයරින් ඩයුරටික් එකක් ගත්තාම ඇත්තම සයිඩ් ඉෆෙක්ට් විශේෂයෙන් එන එක තමයි පොටෑසියම් ලේවල වැඩි වෙනවා හයිපර් කැලීමියා එන්න පුළුවන් හරි ඊට අමතරව තව දේවල් එන්න පුළුවන් හයිපර් කැලීමියා වලට අමතරව අපිට කියන්න පුළුවන් විශේෂයෙන් ඊස්ට්‍රජන් වල සයිඩ් ඉෆෙක්ට් එනවා මේකට අපි ඊස්ට්‍රජන් වල කියාවට සමාන සයිඩ් ඉෆෙක්ට් එනවා හරි ඒ කියන්නේ breast pain breast එක tenderness හරි breast එකෙන් කිරි සාව වෙනවා gynecomastia ඒ වගේ දේවල් එන්න පුළුවන් හරි ඒ නිසා අපි ඒකත් දාගමු ලේ ඇසිඩික් වෙන්න පුළුවන් අපි දාගමු මේ විදිහට සයිඩ් ඉෆෙක්ට් යටතේ බලා ගන්න පළවෙනි එක දාගන්න හයිපර් කැලීමියා කියලා සයිඩ් ඉෆෙක්ට් level potassium level එක වැඩි වෙනවා hyper kalemia හරි hyper kalemia දෙවෙනි side effect එක අපි දාගමු estrogen estrogen like side effect හරි ඒකට දාගන්න breast tenderness breast එක මොකද එන්නේ මෘදු වෙනවා tenderness හරි ඊට පස්සේ breast tenderness ඊට පස්සේ ඊළඟට තමයි breast pain breast එකේ කැක්කුම ඉන්න ගටන් ගන්නවා breast pain ඊට පස්සේ තව එනවා පිළිමි කැටි විශේෂයෙන් gynecomastia gynecomastia කියන්නේ male breast එකෙන් කිරි සාව වෙනවා gynecomastia තව ඕන නම් මොකක්ද වෙන්න පුළන්නේ? ලබන වර්ග
ඔක්කොම ගන්න නිසා විශේෂයෙන් ඇසිඩික් කන්ඩිෂන් එකක් වෙන්න පුළුවන් අපි කියනගෙන මෙටබොලික් ඇසිඩෝසිස් කියලා කියනවා මෙටබොලික් ඇසිඩෝසිස් හරි අපි ඔකත් එක්කම ටක් ගාලා යන්නේ නම් ඔතනින් මම කන්ට්‍රයින්ඩිකේෂන් කිව්වා සයිඩ් ඉෆෙක්ට් කිව්වා අපි මේකෙන් කෙලින්ම යන් ඔස්මෝටික් ඩයුරටික් වලට ඔස්මෝටික් ඩයුරටික් වලට හරි ලයික් අපි දාගමු එහෙනම් ඔස්මෝටික් ඩයුරටික් මින් අහගන්න සාමාන්‍ය ඔස්මෝටික් ඩයුරටික් ක්‍රියාත්මක වෙන්නේ කොයි ප්‍රදේශයේද මේ ප්‍රදේශයේ ප්‍රොක්සිමල් කන්වොලුටඩ් ෆිගුල් එකේ තමයි මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න හරි මෙන්න මේ ප්‍රදේශයේ තමයි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න මේ ප්‍රදේශයේ බලන්න මෙන්න මේ ප්‍රදේශයේ මොකද වෙන්නේ සාමාන්‍යයෙන් විශේෂයෙන් අපි මැනිටෝල් කියන ඩ්‍රග් එක දැනට පාවිච්චි කරන මැනිටෝල් යූරියා ඔය වගේ දේවල් පාවිච්චි කරනවා මේකේ විශේෂයෙන්ම වෙන දේ තමයි මේකේ ෆිල්ටර් වෙන්න පුළුවන් ඕන තරමක් මැනිටෝල් වලට මේක හරහා ෆිල්ටර් වෙන්න පුළුවන් හරි ෆිල්ටර් වෙලා මොකද වෙන්නේ මේ ෆිල්ට්‍රේෂන් එක මේක අධික සාන්ද්‍රණයෙන් යුක්ත එකක් හරි මේක තිබ්බා මොකද වෙන්නේ වටේ තියෙන සයිලව ජලය ඔක්කොම ඇදලා ගන්නවා හරි जाले ජලය රීඇබ්සෝබ් කරන්න තැනක් නැහැ ඒ නිසා මොකද වෙන්නේ මේ උරා ගන්න ජලය ඔක්කොම මුහුත හරහා එනවා හරි සාමාන්‍යයෙන් අපි කිව්වේ 100ට 1ක් නේ හරි 100ට 1ක් මිලිලීටර් 100ක් ෆිල්ටර් වෙද්දි මිලිලීටර් 1ක් යූරින් හැදෙනවා හැබැයි ඩයුරටික් එකකින් මිලිලීටර් 100ක් ෆිල්ටර් වෙද්දි මිලිලීටර් 5ක් යූරින් හැදෙනවා කියන්නේ මොකද ඩයුරටික් එකක් කියන්නේ බයි කියන්නේ හරි ඔස්මෝටික් ඩයුරටික් වලින් වෙන්නේ අන්න ඒ ක්‍රියාවලිය ඒ නිසා මතක තියාගන්න මේක දැන් අලුතෙන්ම බලාගෙන තියෙන ක්‍රමය තමයි මේකට වඩා තව ඇක්ෂන් එකක් තියෙනවා කියලා බලාගෙන තිනවා ඒ තමයි අපේ හાર્ට් එකෙන් විනාඩියකදී ලීටර 5ක් පම්ප් කරනවා ඒකෙන් තීන ලාටරියකට ලීටරයක් එවනවා ඒ ලීටරේට මේ මැනිටෝල් ගියපුවාම මොකද වෙන්නේ අපේ ඇඟේ විශේෂ නෙෆ්‍රෝන් එකේ එක්ස්ට්‍රා සෙලියුලර් ටිෂුස් ඒ කියන්නේ සයිලුලින් පිට තියෙන ඉන්ටර්ස්ටිෂියම් එකේ මේවා සාන්ද්‍රගත වෙනවා මොනවද මැනිටෝල් වගේ දේවල් සාන්ද්‍රගත වෙනවා ඒකෙන් මොකද වෙන්නේ එතන හයිපෝස්මෝටික් වෙනවා හයිපෝස්මෝටික් වෙනකොට මොකද වෙන්නේ මේ ටිබියුල් එකේ තියෙන තරලය ඔක්කොම එතනට ඇදලා ගන්නවා මේ පැත්තට ඇදලා ගන්න මොකද අධික ආශුපී වීඩියෝ තියෙන මේකේ තියෙන ජලය ඇදලා ගන්නවා අන්න ඒ ඇක්ෂන් එකක් දැන් එහෙමයි කියලා කියන ඒ ඇක්ෂන් එක හැබැයි ඉතින් අපේ සිලබස් එකට අනුව මේක තමයි අපි කියන්නේ හරි ඒ නිසා අපි දාගමු ඇක්ෂන් action දාගන්න action තියාගන්න work on PCT proximal convoluted tubule එකේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ work on PCT work on PCT freely filtered from
ग्लोमेरुलर फिल्ट्रेशन हर लाइक cannot reabsorb නැවත උරා ගන්න බෑ cannot reabsorb and moving forward cannot reabsorb and moving forward cannot reabsorb and moving forward ඉස්සරහට ගමන් කරනවා දිගින් දිගටම reabsorb කරගන්න බෑ හරි moving forward ඒත් එක්කම දාගන්න then extracellular fluid right? extracellular fluid extracellular fluid comma cellular fluid secrete sraavya karana secrete the water into the tubules water into the lumen kiyala danna without sodium loss sodium danne ne habai jalaye thamai ganne right indication ICP increase intracranial pressure hari ape cranial eke pressure ekak padi unahama acute renal failure a athi hari acute renal failure example daagatta neda monada example urea and mannitol right contraindication renal diseases thiyana wakugadu aabath thiyana mewa denna yanne ne හරි හේතුව අපි මේ වෙන වෙන තැන් වලටනේ මේක පාවිච්චි කරන්නේ. ඔයාලා දැන් මම ඉන්ඩිකේෂන් කිව්වා නේද? බලන්න එකක් තමයි ක්‍රේනියල් ප්‍රෙෂර් එක වැඩි වුණාම. හරි? රීනල් ෆේලියර් වුණාම හරි ඇකියුට් රීනල් ෆේලියර් එකක් ආවොත් මොනව හින්දද? ෂොක් එකක්, ඩ්‍රග් එකක් ඕවර්ඩෝස් වුණාම ඒ වගේ අවස්ථා වලදී අපි මේක පාවිච්චි කරනවා. රයිට්. ඊට පස්සේ දාගන්න පල්මොනරි කන්ජෂන්. හරි අපි පල්මොනරි සර්කියුලේෂන් එක අවහිර වෙලා තියෙන වෙලාවලදී මේක පාවිච්චි කරන්නේ නැහැ. එමතන් එන් යූරියා යූරින් පිට වෙන්නේ නැති වෙලාව පල්මොනරි කන්ජෂන් ඉන්ට්‍රාක්‍රේනියල් බ්ලීඩින් හරි CHF right ඊළඟට තියෙනවා සයිඩ් ඉෆෙක්ට් වල විශේෂයෙන්ම සම්බන්ධ වෙන්නේ මොකක්දද ඉක්මනින්ම ෂණිකව අපේ ප්‍රෙෂර් එක ඩ්‍රොප් වෙනවා ෆ්ලූයිඩ් ලෙවල් එක අඩු වෙනවා හරි ඒක නිසා hypotension එන්න පුළුවන් බලන්න දාගන්න පළවෙනි side effect එක hypotension ඔළුවේ කැක්කුම එන්න පුළුවන් කලන්තේ කැරකිල්ල light headedness confusion headache
සාමාන්‍යයෙන් නෝසිය වොමිටින් මේකට එනවා හෙඩෙක් and nausea and vomiting right හරි වෙන්නේ හරි ওই ටික තමයි ඔස්මෝටික් ඩයුරටික් වල කියන්නේ තව ඉතුරු වෙලා තියෙන අපිට මොකද්ද අපිට ඉතුරු උනේ කාබොනික ඇනයිඩේස් ඉනිබිටර්ස් අපි ඒකටත් යනවා හරි right අපි මේ නර්සින් කන්සිඩරේෂන් වලට යන්න ඕනේ අපි යම් මේකේ කාබොනික ඇනහයිඩ්‍රේස් ඉනිබිටර්ස් හරි right දාගන්න කාබොනික ඇනහයිඩ්‍රේස් ඉනිබිටර්ස් වල මම ඔයාලට කිව්වා මොකද්ද වෙන්නේ කියලා කාබොනික ඇනහයිඩ්‍රේස් එන්සයිම් එක නිෂේධනය කරපුවාම අර කලින් කියපු ක්‍රියාව හරි ඒ කියන්නේ කාබොනික ඇසිඩ් කැඩෙන්නේ නැහැ කාබොනික ඇසිඩ් හැදෙන්නේ නැහැ හරි දෙකම වෙනවා ඒක හින්දා මොකද වෙන්නේ අර සෝඩියම් පොටෑසියම් සෝඩියම් සහ ප්‍රෝටෝන එක්ස්චේන්ජ් එක වලකිනවා ඒක නවතිනවා අර මුලින්ම මම කියලා දීපු සෝඩියම් සහ ඇලුමිනියම් සයිඩ් එකේ සෝඩියම් සහ ප්‍රෝටෝන එක්ස්චේන්ජ් එක අඩු වෙනවා හරි එතකොට මොකද වෙන්නේ ඊට අමතරව අර ඉන්ටර්නල් සෙල් වල මොනවද වෙන්නේ ඔයාලට හැදෙන සෝඩියම් ආපස්සට යන එක සහ බයිකාබොනේට් හැදෙන එක වලකිනවා හරි ඊට අමතරව ඔය සෝඩියම් කියන එක ප්‍රෝටෝන එකත් එක්ක හැදෙන ෆොස්ෆොරික් ඇසිඩ් හරි ෆොස්ෆේට් එක ෆොස්ෆොරික් ඇසිඩ් එක එක අම්ල වර්ග හැදෙනවා ඒකත් නවතිනවා හරි මේකේ බලන්න ඇක්ෂන් එක බ්ලොක් ද ඉෆෙක්ට් ඔෆ් කාබොනික ඇනහයිඩ්‍රේස් ලියා ගන්න බ්ලොක් ද ඉෆෙක්ට් ඔෆ් කාබොනික ඇනහයිඩ්‍රේස් එකින්ද මොකද වෙන්නේ ප්‍රෝටෝන හැදෙන්නේ නැහැ එකින්ද slow down the movement of hydrogen ion atom proton හරි ඒ කැඩෙන්නේ නැති හින්දා මොකද වෙන්නේ sodium exchange එක නවතිනවා හරි ඊට පස්සේ bicarbonate මොකද වෙන්නේ හැදෙන එක නවතිනවා ඒ කියන්නේ urine වල තමයි ඔක්කොම තියෙන්නේ ඒකින්ද මොකද වෙන්නේ sodium සහ bicarbonate lost වෙනවා හරි More sodium and bicarbonate are lost in the urine. वाला दानवा में कर देना drugs तो ना, उन्हाँ दे, dorsolamide, acetosolamide, brinsolamide. हाँ, मान, नहीं क्या बोलें दूर ना नहीं, ताई, indication, लाभाधिनास्ता, diuretic के कानी तेवत तेक में कर देना, adjunct to other diuretics. ඊට පස්සේ ග්ලූකෝමා වලට දෙනවා නේද අපි බ්‍රින්සොලමයිඩ් එහෙම දෙනවා ඇසිටසොලමයිඩ් දෙනවා හරි right ග්ලූකෝමා right කන්ට්‍රාඉන්ඩිකේෂන් එක අපි ලියමු ඇලර්ජි සහ ඇන්ගල් ක්ලෝෂර් ග්ලූකෝමා ක්ලෝස් ඇන්ගල් ග්ලූකෝමා වලට දෙන්නේ නැහැ ඒ කියන්නේ අපේ ඇහි ඩ්‍රේන් වල චැනල් එක බැහිලා තියෙනවා නම් මේක දෙන්න යන්නේ තවත් ප්‍රශේක වැඩි වෙනවා උඩට. ඇයි අපේ ඇහි මේ ලික්විඩ් එක ඉවත් වෙන චැනල් එක බැහිලා නම්. බැහිනකොට අපි කියන එකද ක්ලෝස් ඇන්ගල් ග්ලූකෝමා කියලා. මේක බැහිලා තියෙනවා නම් මේක දෙන්නේ නැහැ තවත් ප්‍රශේක වැඩි වෙනවා. හරි? සයිට් දාගන්න ඇලර්ජිස් ඇන් ක්ලෝස් ඇන්ගල් ග්ලූකෝමා නැත්නම් ඇන්ගල් ක්ලෝසර් ග්ලූකෝමා. කන්ට්‍රාඉන්ඩිකේෂන් ඇලර්ජි angle closer glaucoma angle closer glaucoma right question onne side effect දරන් ඉන්න ඕනේ නේද acid base balance එක disturb වෙනවා ඒ අරදි දාන්න metabolic acidosis blood acidic වෙන්න පුළුවන් හයිපෝකැලීමියා පොටෑසියම් ලොස් වෙනවා යූරින් හරහා යනවා ඒකින්ද ලේවල පොටෑසියම් අඩු වෙනවා හයිපෝකැලීමියා අග්‍රයන් මොකද වෙන්න පුළන්නේ පැරස්තේසියා හරි අග්‍රයන් බොහෝ දුරට එක්ස්ට්‍රිමිටීස් බොහෝ දුරට මොනවා වෙන්න පුළන්ද සීතල වෙන්න පුළුවන් කෝල්ඩ් එක්ස්ට්‍රිමිටීස් confusion drowsiness drowsy වෙන්න පුළුවන් confuse වෙන්න පුළුවන් හරි නේද
मेटाबॉलिक एसिडोसिस हाइपोकैलेमिया फेरेस्थेसिया कंफ्यूजन डायोरेटिक्स हरि ने राइट ये वाला प्रबल डायोरेटिक ने में प्रबल देखे तमाई लूप डायोरेटिक की ने के जहाँ ताई ताई साई ताई उन्हें प्रश्न याद थी ना है लूप डायोरेटिक कोस द बॉडी टू एक्सट्रीट कॉपियस अमाउंट ऑफ पोटेशियम रिच यूरिन पोटेशियम रिच यूरिन हदनवालो लूप डायोरेटिक हरि दूसरे कार्य ज्ञान बुला में හරි උත්තරේ ඔ කට්ටි ඉන්නවද සසන්ද කියන බලන්න ලූප් ඩයුරටික් වලින් පොටෑසියම් රිච් වෙනවද නැත්නම් කැලි යූරියා එනවද ඉක්මන් කරන්න එනවද නැද්ද किसांका लूप डायरेक्ट पावच कर पुहाम मुकदे ने पोटेशियम लोसन आने दे इतने हरे हरे राइट बलंद उत्तरे मेकी क्या ने मुकदे कॉपियस अमाउंट पड़ी प्रमाण या हरे पड़ी प्रमाण ने लोकु प्रमाण या मेकी आना द लूप डायरेक्ट हैव सिमिलर इफेक्ट इन द डिसेंडिंग लूप ऑफ हेनले एंड द distal convoluted tubule resulting in the production of a copious amount of sodium rich urine hari meke mini me vidiyata prashne ahala thiyenne hari loop diuretic causes the body to excrete a copious amount of potassium rich hari potassium rich urine pita wenawa kiyala thiyenne meyala uttare deela thiyenne false kiyala hetuwa deela thiyena me vidiyata loop diuretic have similar effect इन द डिसेंडिंग लूप ऑफ हेनले यानी पहलट अवरोहण बाहुए है हेनले एंड इन द डिस्टल कन्वोल्यूटेड ट्यूब्यूल रिजल्टिंग इन द प्रोडक्शन ऑफ अ कॉपियस अमाउंट ऑफ सोडियम रिच यूरिन अतरम सोडियम ගොඩක් පිට වෙන එක තමයි මේකේ වෙන්නේ පොටෑසියම් ලොස් වෙනවා මෙයාලගේ ප්‍රශ්නේ තියෙන්නේ පොටෑසියම් ලොස් වෙනවා කියන එකයි කියන්නේ කෝපියස් අමවුන්ට් කියන්නේ මොකද්ද පොඩි ප්‍රමාණයක් කියන එක හැබැයි පොටෑසියම් පොඩි ප්‍රමාණයක් නෙමෙයි පොටෑසියම් ලොකු ප්‍රමාණයක් යනවා සෝඩියම් තමයි අඩු වෙන්නේ හේතුව සෝඩියම් ඇඟේ තියා ගන්නවා ඩයුරටික් වලින් පොටෑසියම් ලොස් වෙනවා උත්තරේ එකින්දයි වර්ධින්න හේතුව හරි රයිට් ඊළඟ ප්‍රශ්නෙත් අපි බලමු නිකම් මෙන්න මේ විදිහට How do carbonic anhydrase inhibitors work? मेरे को उत्तर दें द शशिका हर्षनी, हरे? कोहमद carbonic anhydrase inhibitors क्रियात्मक हुए नहीं? Slow down the reabsorption of sodium. හරි බලන්න මට තා පොඩි වෙලාවයි තියෙන එකින්ද අපි ඉක්මනට මේ ටික කරමු right how do carbonic anhydrase inhibitors work කොහොමද ක්‍රියාත්මක වෙන්නේ හරි ශෂිකා කියන උත්තරේ slow down the reabsorption of sodium කියන බලන්න slow down the movement of hydrogen ion slow down the movement of hydrogen ion හරියටම හරි hydrogen ion move වෙන එක slow down karne ke tamai api karanne uttare hari uttare hari action ekak den walata hondata matakai right thawa api prashnayak gamu mulimma thibba prashne neida right mama meeta amathara diuretic walin prashna daanawa prashna pelak thiyenawa eka daanawa ekata uttara denna oyala man eda daapu eke uttara saama damme ne eka man daanna ratu paatu pole eka man walata प्रश्न वगैरह दाल तिब्बा इट अंदर ये प्रश्न की पे आपको मन देम्मा ये वक्त कराने हरे राइट बलंद व्हाट इज़ द एक्शन ऑफ थायसाइड डायरेटिक मेरे को उत्तर याद देने का उधर पुबुदु पुबुदु माली क्या न बलंद
what is the action of thiazide diuretic? Block the chloride pump, block the sodium pump, block the potassium pump, block the carbonic anhydrase pump. ඔයාලට මතක ඇති thiazide diuretic වල මොකද බ්ලොක් කරේ යා සෝඩියම් සහ ක්ලෝරයිඩ් පම්ප් එක නේද හරි සෝඩියම් සහ ක්ලෝරයිඩ් කෝ ට්‍රාන්ස්ෆර් එක තමයි පම්ප් එක බ්ලොක් කරේ බ්ලොක් ද ක්ලෝරයිඩ් පම්ප් කියලා තියෙනවා මේකේ බ්ලොක් ද සෝඩියම් පම්ප් හරි සාමාන්‍යයෙන් උත්තරේ නම් එන්න ඕනේ ඔය දෙකම මෙයාලා දෙන්නේ ක්ලෝරයිඩ් පම්ප් එක බ්ලොක් කරනවා කියලා හරි මේ දෙකම තමයි මෙයා බ්ලොක් කරන්නේ හරි හරි මම උතනින් ඔයාලගේ ඩයුරටික් පාඩම අවසන් කරනවා හරිද ඩයුරටික් වල සර් වීක් ඩයුරටික්ස් කියන්නේ මොනවද බද ඩයුරටික්ස් කියන්නේ මොනවද මූත්‍රා කාරක මූත්‍රා පිට කර දෙනවා හරි ඔයාලා හයිපර්ටෙන්ෂන් පාඩමේදීත් ඉගෙන ගත්තනේ ඩයුරටික් නේද කවුද සශිකා දහන්නේ මේ ඈ වීක් ඩයුරටික් කියන්නේ මොකක්ද ඩයුරටික් ඉෆෙක්ට් එක අඩුයි හරි ඒ කියන්නේ මූත්‍රා පිට කරන ප්‍රමාණය අඩුයි උදාහරණයක් ලූප් ඩයුරටික් වලින් ඒවයිලා පොටෙන් ඩයුරටික් හයි එෆිකසි ඩයුරටික් ලෝ එෆිකසි ඩයුරටික් කියලා වර්ග දෙකක් තියෙනවා හයි එෆිකසි එක තමයි ලූප් ඩයුරටික් එක ඒ වගේ ලීටර 8ක් විතර දවසට අයින් කරන්න පුළුවන් හැබැයි වීක් ඒ වගේ තයසයිඩ් ටූස් මේ ස්පයිනෝලැක්ටෝන් කාබනික ඇනයිඩස් ඒ වගේ සාමාන්‍ය දවසට ලීටර එකමාරක් වගේ තමයි අයින් වෙන්නේ ඒ කියන්නේ ඉෆෙක්ට් එක වෙනස් අන්නේ එකයි ක්‍රියාකාරීත්වය ඉෆෙක්ට් එක වෙනස් එතකොට ඒක ඇවිල්ලා මොකද්ද වීක් ඩයුරටික් ඒවා අනිත් ඒවා තමයි පොටෙන් ඩයුරටික් පොටෙන් ඩයුරටික් තමයි ඔය ලූප් එක මත ක්‍රියාත්මක වෙනවා හරි හරි තව ප්‍රශ්න තිබේද හරි එහෙනම් මම මෙහෙම කරන්නම් ඔයාලට මේ ඩයුරටික් පාඩම කියන්නේ ගොඩක් ප්‍රශ්න අහන්න පුළුවන් තරම් අහනකොට ඔයාලා දැනන් ඉන්න ඕනි මේකේ වෙන ක්‍රියාවලිය. ඒකයි මම මෙච්චර ගොඩක් පැහැදිලි කරන්න දවස් දෙකක්ම අරන් මේක කරේ. හරි. මේකේ කවදාකවත් අය අමතක කරන්න බෑ මේ වීඩියෝ එක නැවත නැවත බලන්න. එතකොට ඔයාලට මේක කරන විදිය තේරෙයි. රයිට්. මම මේකට අදාළ ප්‍රශ්න එක දාන්නම්. හැබැයි ඔයාලා සමහර අය නම් මේකට උත්තර දාන්නේ නැහැ මම දාපු ප්‍රශ්න වලට. ඒකින්ද මට දාන්න ඉතින්නේ නැහැ උත්තර. හරි. ඉතින්ද උත්තර දාන්න එහෙම දැම්මොත් මමත් දාන්නම් උත්තර. හරි නේද? එහෙනම් අපි අපිට සතියේ හම්බ වෙමු හරි අලුත් පාඩම් කිහිපයක් හරි නේද එහෙනම් හැමෝටම ආයුබෝවන් නේද